හොඳයි අපි එහෙමනම් මේ පහුගිය දිනේ කතා බහ කළේ බූරුප පාඩමේ විරල බූරුප පිළිබඳව. ඒකදී අපි විරල කාදිත බූරුප විශාල ප්‍රමාණයක් අපි නිර්මාණ ක්‍රියාවලිය පැහැදිලි කිරීම කළා. ඒ වගේම අද දවසේ එදා දවසේම අපි ආරම්භයක් ගත්තා විරල බූරුප කාදන ක්‍රියාවලිය අසුද බූරුප සහ නිදිසාදන ක්‍රියාවලිය අසුද බූරුප කියලා වර්ග කළා අපි මුලින්ම කාදිත බූරුප අපි හඳුනාගත්තා. ඒ වගේම තමයි දැන් අපි විරල නිදිසාදිත බූරුප පිළිබඳව පැහැදිලි කිරීම කරන්නයි හදන්නේ. ඒකෙත් අපි ආරම්භයක් ගියස්දී ගත්ත දරුවනේ. නේද? විරල නිදිසාදිත බූරුප කියලා කියන්නේ කාදන අවස්ථාවේ දිගට උතරගත් ද්‍රව්‍ය විරල මත පරිවහණය කරලා. නේද? තරංග පහර මගින්ම තමයි කව පරිවහණය කරන්නේ. පරිවහණය කරලා යම් කිසි ස්ථානයක නැවත තැන්පත් කිරීම නිසා නේද? වැලි ටික බොරළු වගේ ජීර්ණාවශිෂ්ට ද්‍රව්‍ය ටික නැවත තැන්පත් කිරීම නිසා විරලී යම් යම් ස්ථානවල විවිධ ගුරුප නිර්මාණය වෙනවා. අනේ ගුරුප වලට තමයි අපි කියුවේ මොනවා කියලාද? විරල නිදිසාදිත බූලක්ෂණ කියලා. ඒකේ අපි ප්‍රධාන බූලක්ෂණේ මාතෘකාවට අරන් තියෙනවා. ප්‍රධාන බූලක්ෂණයක් අපි අරන් තියෙනවා වැල්ල. නේද? වැල්ල කියලා කියන්නේ ගොඩබිමයි සාගරයයි කියන එක සම්බන්ධ වෙන විරල ඉමේ නිර්මාණය කරන තරංග පහර මගින් පාෂාණ ජීර්ණය කළ එකතු කරගත්ත ජීර්ණාවශේෂ වැලි බොරළු ආදී ජීර්ණාවශේෂ වගේම සාමුද්‍රික ක්‍රියාවලිය තුල එකතු වෙච්ච කොරල් කෑලි සිප්පි කටු වගේ අස්තිලමේ ද්‍රව්‍යයන් කියන දෙකෙන්ම නිර්මාණය වෙච්ච ජීර්ණාවශේෂ නිදීකට තමයි අපි කියවෙල්ල කියලා නේද? කාදනින් එකතුගත් ද්‍රව්‍ය වගේම සාමුද්‍රික ක්‍රියාවලිය තුල නිර්මාණය වෙච්ච සිප්පි කටු ඊළඟ කොරල් කැබලි වගේ කවච කොටස් මේ කියන ජීර්ණාවශේෂ නිදී තුල තියෙනවා. අපි එතනින් තමයි වැඩේ අවසන් කරලා තියෙන්නේ. එතකොට අපි කිව්වා වැල්ල වර්ග තුනක් අපිට හම්බ වෙනවා. නේද? වැල්ල වර්ග තුනක් හම්බ වෙනකොට එකක් තමයි බොක්කු හිස වැල්ල. ඊළඟට මඩික වැල්ල. ඊළඟට අපි කතා කළා කුණාටු වැල්ල. නේද? ඔන්නේ වර්ග තුන තමයි තියෙනවා. මම එකින් ඉස්සලම මාතෘකාවට ගන්නම් කුණාටු වැල්ලක් කියන්නේ මොකක්ද කියලා. හරි? ඔයගලන්ට පුළුවන් මාතෘකාවට ගන්න කුණාටු වැල්ල. හොඳයි. දැන් පුතේ ඔයගලන්ට අත්දැකීම් ඇති, ගැරලට ගිහිල්ලා රළපා ගන්න ගිහිල්ලා ඔයගොල්ලෝ මේ අත්දැකීම් ඇති. කල්පනා කරලා බලන්න රළ විදිලා යන අර පෙරපහාර පිළිසූදාව කියන ක්‍රියාවලිය දිත්තේ සිද්ධ වෙන අපි වෙරළට ගිහිල්ලා රැල්ල බා ගන්න ගොඩ වෙලා ඉන්න ඒ ජීර්ණාවශේෂ නිදියට කියන්නේ අපි සාමාන්‍ය මේ සාමුද්‍රික ක්‍රියාවලිය මගින් නිර්මාණය කරපු වැල්ල කියලා. ඒක සාමාන්‍ය වැල්ල. හැබැයි මේ ඒ සාමාන්‍ය වැල්ල ළඟට ඔබ යනකොට ඔබට මතකද ඒ වැල්ලට පිටිපස්සෙන් පැරණි වැල්ලක් පාගගෙන නේද? ඒ මතින් ඇවිදගෙන තමයි ඔබ මේ නව වැල්ලට යන්නේ. රළ පා ගන්න සූදානම් වෙන වැල්ලට යන්නේ. නේද? මෙන්න මේ විදිහට මේ නව නැත්නම් මේ අලුතින් නිර්මාණය වෙච්ච රළ බිඳී යන පෙරපහර පිළිසෝදාව සිද්ධ වෙන ස්ථානයේ තියෙන වැල්ලට පිටිපස්සෙන් ගොඩවීම පැත්තේ හැදිලා තියෙන වැල්ලට තමයි අපි කියන්නේ කුණාටු වැල්ල කියලා. ඒතර මේ වලට කුණාටු තත්ත්වයක් කියන්නේ නමයි පෙරලාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර් 72කට වඩා වැඩි වේගී. හරි 5 කිලෝමීටර් කියන්නේ මෙහෙමයි 5 කිලෝමීටර් 72කට වඩා වැඩි වේගයකින් පැය 36ක් පැය 36ක් කියන්නේ කොච්චරද දවස් වලින් ගත්තොත් එකමාරක් නේද දවස් එකමාරක් පැය 36ක කාලයක් අවම වශයෙන් සුලම් බල පොත් දුනවා නම් මෙන්න මේ වේගය ඊට වඩා හෝ මේ වේගය අපේ තත්ත්වයේ සලකන්නේ කුණාටු තත්ත්වයක් කියලා ඔබ දන්නවා රළ නිර්මාණය වීම සිද්ධ වෙන්නේ සාමාන්‍ය ජල පෘෂ්ඨයේ මත පිටින් වේගයෙන් සුළං හමාගෙන යනකොට ඒකේ මේ මතු පිට තිබිච්ච ජලාංශ වෘත්තාකාරව දෝලණී වීමේ ප්‍රතිඵලයක් තමයි රළ හැදෙන්නේ නේද? එතකොට කල්පනා කරලා බලන්න සාමාන්‍ය දිනයකට හමායන සුළඟ මේ තරම් වේගවත් නැන්නේ නේද? සාමාන්‍ය දිනයකට හමායන සුළඟ මේ තරම් වේගවත් නැහැ ළමයි. හැබැයි මේ කුණාටු පවතින අවස්ථාවේ අපි දන්නවා අවම වේගය පැය කිලෝමීටර් 72යි. ඊට වඩා වේගය වැඩි. එතකොට බලන්න සාමාන්‍ය දිනයකට වඩා වැඩි වේගයකින් හමායන මේ කුණාටු අවස්ථාවකදී ඒ සුළඟේ තියෙන වේගවත් බව නිසා ජලාංශ වෙනදාට වඩා ගැඹුරට දෝලණය වෙමින් වෘත්තාකාරව භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පුතේ සාමාන්‍ය රළට වඩා වේගවත් විශාල රළ කුණාටු තත්ත්වයකදී නිර්මාණය වෙයි. නේද? කුණාටු රළ තත්ත්වයකදී නිර්මාණය වෙනවා. එතකොට කුණාටු රළ සාමාන්‍ය රළ වගේ කීප ගුණයක් ඉහළට වර්ධනය වෙන්න පුළුවන්. සමාරණේ කාඩි 15ක් 20ක් උසට වර්ධනය වෙන අවස්ථා උනත් දකින්න පුළුවන්. ඒක සුළඟේ වේගය මත තමයි තීරණය වෙන්නේ. ඒතර කල්පනා කරන්න පුතේ සාමාන්‍ය රළ නිර්මාණය වෙලා ගොඩබිමට කඩා වදිනා උපරිම වශයෙන් යම් සීමාවක් තියෙනවා.
හැබැයි ඊට වඩා කීප ගුණයක් උසට වර්ධනය වෙන මේ කුණාටුරල අර සාමාන්‍ය රළට වඩා ගොඩක් ගොඩබිම පැත්තට වඩා වැඩිලා තමයි පිළිලා යන්නේ. තේරුණාද කියන්නේ? දැන් අඩි 15ක් උද උසට වර්ධනය වෙන කුණාටුරලක් අපි දන්නවනේ ගොඩබිම යට කරනවා. වෙන කලාපය යට කරනවා. ඒතකොට වෙනදා රළ විදිහට තන නෙමෙයි රළ විදිහන්නේ දැන් ගොඩක් අභ්‍යන්තරේ. නේද? ගොඩබිම වැඩි. අන්න එතකොට බලන්න මෙන්න මේ කුණාටු අවස්ථාවේදී ගినాපු වැලි ටික බොරු ටික තැන්පත් කරන්න යන සාමාන්‍ය වැල්ලට වඩා ගොඩක් පිටිපස්ස. ඒක තමයි අර ඔබ පාගගෙන ඒ මතින් නැගලා තමයි රැල්ල බින්දෙන අර සාමාන්‍ය වැල්ලට ඔබ ගොඩ වෙන්නේ. එහෙනම් මතක තියාගන්න සාමාන්‍ය වැල්ලට වඩා පිටිපස්සෙන් තමයි කුණාටු වැල්ලක් හැම විටම නිර්මාණය වෙන්නේ. අපි ඒක ලියමු. අපි ඒක ලියමු කුණාටු වැල්ල. කියන වෙරළ කලාපයක පැයට කිලෝමීටර් 72කට වඩා වැඩි වේගයකින් වෙරළ කලාපයක පැයට කිලෝමීටර් 72කට වඩා වැඩි වේගයකින් අවම වශයෙන් පැය 36ක කාලයක් අවම වශයෙන් පැය 36ක කාලයක් සුලම් බලපවත්වනා විට සුලම් බලපවත්වනා විට එය කුණාටු තත්ත්වයක් නමින් එය කුණාටු තත්ත්වයක් නමින් සෑම වශයෙන් පැය 36ක කාලයක් සුලම් බලපවත්වනා විට තුලම්බල පවත්නා විට එය කුණාටු තත්ත්වයක් නමින් කුණාටු තත්ත්වයක් නමින් හැඳින්වේ. කුණාටු අවස්ථාවකදී කුණාටු අවස්ථාවකදී සාමාන්‍ය රළට වඩා කුණාටු අවස්ථාවකදී සාමාන්‍ය රළට වඩා උසින් වැඩි රළක් නිර්මාණය වන අතර උසින් වැඩි රළක් නිර්මාණය වන අතර එය සාමාන්‍ය රළට වඩා ගොඩබිම දෙසට එය සාමාන්‍ය රළට වඩා ගොඩබිම දෙසට කඩා වැදීම සිදුවේ. කඩා වැදීම සිදුවේ. එවිට රළ මගින් ගෙන ආ ජීර්ණාවශේෂ හා වැලි එවිට රළ මගින් ගෙන ආ ජීර්ණාවශේෂ හා වැලි සාමාන්‍ය වැල්ලට වඩා පිටුපසින් නැත්නම් සාමාන්‍ය වැල්ලට වඩා ගොඩබිම දෙසින් ජීර්ණාවශේෂ කියන තනි නම් පොඩ්ඩක් කියනවාද ජීර්ණාවශේෂ හා වැලි එතම් වැලි හා ජීර්ණාවශේෂ සාමාන්‍ය වැල්ලට වඩා පිටුපසින් නැත්නම් ගොඩබිම දෙසින් තැන්පත් කිරීම නිසා තැන්පත් කිරීම නිසා තැන්පත් කිරීම නිසා නිර්මාණය වන වැල්ල නිර්මාණය වන වැල්ල
කුණාටු වැල්ල නමින් හැඳින්වේ. කුණාටු වැල්ල නමින් හැඳින්වේ. ඔතන පුතේ රූප සටහනක් අඳින්න ඉඩ තියලා නැහැ නේ නේද? නමුත් ඔය රූප සටහනකින් අපිට ඔබ දක්වන්න වෙනවා. ඒ නිසා ලොකු රූප සටහනක් අඳින්න යන්න එපා. ඔයාලට පුළුවන් ඔය තියෙන ඉඩ කලමනාකරණය කළා මේ කියන කුණාටු වැල්ලේ ස්වභාවය ඇඳලා පෙන්නන්න. පොඩි ඉඩ කඳින්න ගොඩක් ලොකුට ඕනේ නැහැ. අනේ පහල තියෙනවා. නේද? පහල තියෙනවා කොට තුනක්. ළමයි ටියුට් එකේ කොට තුනක් තියෙනවා. මම ටියුට් එක ෂෙයා කරන්නම් බලා ගන්න. මේ තියෙන්නේ. නේද? 15 වෙනි page එකේ තියෙනවා පල්ලෙහා කොට තුනක්. ඒ කොට තුනෙන් එක කඳින්නකෝ මේක. එකක මේක අඳින්න. දෙවෙනි එක මේක අඳිමු අපි. තුන්වෙනි එක මේක අඳිමු. अंदर वेला तो सन है කෙනෙක් වැඩ ඉවරයි දෙන්නෙක් වැඩ ඉවරයි හොඳයි තුන් දෙනෙක් වැඩ ඉවරයි කියන්නේ අනිත් අතට වෙලාව ඇති අපි යමු ඊළඟ වර්ගයට අංක 2 ගන්න अंक देख बोकू किस वेल හොඳයි දැන් බොක්කක් කියන එක මුහුදු බොක්කක් කියන එක ඔබ දන්නවා මේ ආකෘතියෙන් මම ඇඳි වෙන්න නේද මේ බොක්කක් නිර්මාණය වෙලා තියෙන දෙපැත්තේ බොහොම ප්‍රතිරෝධී ඉවත්තන් වෙනවචනයෙන් කිව්වොත් බොහොම ශක්තිමත් පාෂාණවලින් නේද සුදු දෙකක් තමයි මෙතන තියෙන්නේ බොක්කක හැම වෙලාවෙම දෙපැත්තේ නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රතිරෝධී පාෂාණවල නිර්මාණය වෙච්ච සුදු දෙකක් එතකොට මේ පරිණත වෙච්ච නැත්නම් නියම ආකාරයට වැඩුණු වර්ධනය වෙච්ච මුහුදු බොක්කක් ඇතුළට විනාශකාරී රළ යන්න විදියක් නැහැ. ඇයි? මේ දෙපැත්තේ ඉන්න තුඩු දෙකේ මේ රළ ගැටිලා වර්ධනයේ බාල වෙලා නැත්නම් වේගය අඩු වෙලා තමයි බොහෝම මේ නිර්මාණකාරී විනාශකාරී නෙමේ නිර්මාණකාරී රළක් විදියට මේකට ඇතුළු වෙන්නේ. එතකොට අපි දන්නවා බොක්කක මේ ඇතුළු පැත්තේ විනාශකාරී අන්දමින් කාදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා වෙනුවට මේක සිද්ධ වෙන්නේ ඇතුළු පැත්තේ නිදි සාධන ක්‍රියාවල. අර තරංග පහරමකින් ගෙනාපුව ඇතුළට තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා මේ පැත්තේ නිදි සාධනය කිරීමක් තමයි වෙන්නේ. අන්න එතකොට අපිට පේනවා මෙන්න මේ විදිහට මොකක්ද අතුල් පැත්තේ කෙළවරේ මහ විශාල ප්‍රමාණයේ වැලි සංචිතයක් නැත්නම් වැල්ලක් නිර්මාණය වෙන බොහොම ආනතයි මේ වැල්ල. නේද? බෑවුම් සීඝ්‍රතාව ඉතාම අඩු වැල්ලක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ. මෙන්න මේ බොක්කක අතුල් පැත්තේ නිර්මාණය වෙන වැලි සහ අෂ්ටිලමය ද්‍රව්‍යවලින් සමන්විත ජීර්ණාවශේෂ නිතියට ආනත බවින් ගොඩක් අඩු ජීර්ණාවශේෂ නිතියට අපි කියනවා බොකු හිස වැල්ල. බොකු හිස වැල්ල. හොඳයි. අපි එනම් විස්තරේ ලියලා රෝහසරණ වදින්නේ. කියන්න යන්න මෙහෙම පරිණතව වර්ධනය වූ පරිණතව වර්ධනය වූ නැත්නම් පරිණත මුහුදු බොක්කක
පරිණත මුහුදු බොක්කක දෙපස ප්‍රතිරෝධී පාෂාණවලින් නිර්මාණය වූ මුහුදු බොක්කක දෙපස ප්‍රතිරෝධී පාෂාණවලින් නිර්මාණය වූ ප්‍රතිරෝධී පාෂාණවලින් නිර්මාණය වූ තුඩු දෙකක් පවතින නිසා තුඩු දෙකක් පවතින නිසා සාගරයේ සිට පැමිණෙන තුඩු දෙකක් පවතින නිසා සාගරයේ සිට පැමිණෙන ප්‍රචණ්ඩ රළ ප්‍රචණ්ඩ රළ ප්‍රචණ්ඩ රළ ඒවායේ ගැටි ඒවායේ ගැටි දුර්වල තරංගයක් බවට පරිවර්තනය වේ දුර්වල තරංගයක් බවට පරිවර්තනය වේ මුහුදු බොක්ක තුලට ඇතුළු වේ දුර්වල තරංගයක් ලෙසට මුහුදු බොක්ක තුලට ඇතුළු වේ එනිසා බොක්කක ඇතුල් පැත්තේ එනිසා බොක්කක ඇතුල් පැත්තේ බොක්කක ඇතුල් පැත්තේ නිදි සාධන ක්‍රියාවලියක් සිදුවීම නිසා නිදි සාධන ක්‍රියාවලියක් සිදුවීම නිසා නිර්මාණය වන නිර්මාණය වන ආනත බව බෙහෙවින් අඩු වැල්ල ආනත බව බෙහෙවින් අඩු වැල්ල මොකු හිස වැල්ල නම් වේ මොකු හිස වැල්ල නම් වේ බොකෝ හිස වැල්ල නම් වේ හොඳයි එහෙනම් මෙන්න රූපසරාණ දිනා පොතේ අර පහළම දින රූපසරාණ තුනේ කොට තුනේ අපි එක කැඳා කලින් රූපසරාණ දැන් අපි අඳිනවා බොකෝ හිස වැල්ල දෙවෙනි එක අඳින්න මේ රූපසරාණ එතකොට මේවා නිපාටින් අඳින්නෝ ඈ සාගරේනි ඉක්මනට අඳින්න ඇඳලා දින්නේ තුන්දෙනෙක් වැඩේ වරයි කියලා අපි සුහම් මම ඊළඟ වර්ගයට ඊළඟ රූපෙට යනවා ඈ දෙන්නෙක් වැඩි වරයි තුන් දෙනෙක් වැඩි වරයි ඒ නිසා වෙලාව ඇති අපි කාලේ නොගෙන ගොඩක්
निर्माण युक्त මෙන්න මේ කඩතොළු වෙරළේ සමහර තැන් වල තරංග පහර මගින් ගේන වැලි තැන්පත් කරලා මේ විදිහට කුඩා කුඩා වැලි නිදි තැන් තැන් වල හැදෙන්න පුළුවන්. හරි? දැන් මේ බලන්න. දැන් මේ විදිහට තරංග පහර ක්‍රියාත්මක වෙනකොට මේ වැල්ල දිගේ නැත්නම් මේ වෙරළ දිගේ ද්‍රව්‍ය පරිවාහණයෙන්නේ අපි හිතමු මේ පැත්තට කියලා මේ. එහෙම තමයි ද්‍රව්‍ය පරිවාහණය. අනේතර අපිට පේනවා මේ පුංචි පුංචි කඩතොළු වෙච්ච තැන් වල කුඩා කුඩා වැලි නිදි තැන් තැන් වල දකින්න ලැබෙනවා. ඒක අපිට පේන්නේ නැහැ කොයි වෙලාවකවත් එක දිගට විහිදලා තියෙනවා. නේද? එක දිගට විහිදීමක් අපිට පේන්නේ නැහැ. මේ කඩතු අතිශයින් කඩතුළු වෙච්ච. එහෙම කිව්වට වැරදි නෑ. හරි? අතිශයින් කඩතුළු වෙච්ච වෙරළ බිමක කුඩා නිදි වශයෙන් නිර්මාණය වෙන වැඩි සංචිත සහිත වැල්ලට තමයි අපි කියන්නේ මඩික වැල්ල. හරි? මඩික වැල්ල. කුඩා වැලි නිදි. හොඳයි. අපි විස්තරය ඊට මේකේ तरंग निधि साधने मगे තරංග නිදි සාධනයේ මගින් කුඩා කුඩා වැලි නිදි තරංග නිදි සාධනයේ මගින් කුඩා කුඩා වැලි නිදි කුඩා කුඩා වැලි නිදි නිර්මාණය කරන විට කුඩා කුඩා වැලි නිදි නිර්මාණය කරන විට එම ලක්ෂණය එම ලක්ෂණය මඩිහ වැල්ල නමින් හැඳින්වේ මඩිහ වැල්ල නමින් හැඳින්වේ හොඳයි ඉක්මනට අඳින් බලන්න මෙන්න මේ වගේ උපසරණ උපසරණකින් දෙදිනා පහල කොටු තුනක් තිබුණානේ අපි දෙකයි භාවිතයට ගත්තේ එකක අපි ඇඳා බොකු විස වැල්ල අනිත් එක ඇඳා අපි කුණාටු වැල්ල තුන්වෙනි කොටුව දැන් අඳින්න පුළුවන් මඩිය වැල්ල කෙනෙක් වැඩි ඉවරයි දෙන්නෙක් වැඩි ඉවරයි තුන් දෙනෙක් වැඩි ඉවරයි හොඳයි එහෙනම්
අපි ඔය කතා කළේ තරංග නිදි සාධන නිසා නිර්මාණය වෙන එක භූරූපයක් පිළිබඳව. එක භූරූපයක් වාගේ මේ තුන දාලා 1 2 3 කියලා දාලා විස්තර කරේ කියලා කල්පනා කරනවා. දැන් මේ එක භූරූපයෙන් වැල්ල කියන්නේ නේද? මොඩලිමයි සාගරයේ සම්බන්ධ වෙන වෙරළ ඉමේ. තරංග පාර මගින් ගෙනාවු වැලි අස්තිලමේ ද්‍රව්‍ය. ඒ කියන්නේ කොරල් කෑලි සිස්ටි කටු වගේ දේවල් වෙයි. කලවමේ තැන්පත් වල හදපු ජීර්ණාවශේෂ ස්තරයකට තමයි වැල්ල කියන්නේ. ඒක පිහිටි ස්ථානයම අපි දැක්කා වර්ග කීපයක් මොනවද වර්ග ටික බොක්කක ඇතුළු පැත්තේ වර්ධනය වුණාම නිර්මාණය වුණාම බොකු හිස වැල් නේද ඊළඟට සාමාන්‍ය වැල්ලට වඩා පිටිපස්සේ ගොඩ බිම පැත්තේ හැදුනාම අපිට කුණාටු වැල් ඒ කුණාටු රළ මගින් තමයි මේ දේවල් ගෙනහම තැන්පත් වෙන්නේ ඊළඟ අපි කිව්වා කඩතුළු වෙරළක පුංචි පුංචි විදි වශයෙන් හැදුනාම මඩික වැල් එහෙනම් වැල්ල වර්ග තුනක් අපි ඉගෙන ගත්තා අපි ඊළඟට යමු මේ වැලි පර සහ වැලි තුඩු වැලි පර සහ වැලි තුඩු අංක දෙක වැලි තුඩු දැන් මේ බලන්න හොඳට මෙන්න මේ කතාව අහින්න අනිකුත් වැඩ උගම් බතකලා දැන් ඔබ දන්නවා මේ ශ්‍රී ලංකාවේ භූමිය මෙහෙම හඳාම අපිට ක්‍රියාත්මක වෙනෝනේ නිරිතතික මොහොතම කියලා එකක් නේද ඒ කියන්නේ රටට මෙන්න මේ නිරිත ප්‍රත්‍යයෙන් සුලංග ඇතුළු වෙලා වර්ෂාපතනය දෙන වැසි ක්‍රමයට තමයි අපි කියන්නේ නිරිතතික මොහොත මේක ක්‍රියාත්මක වෙන්නේ ළමයි මැයි මාසේ ඉඳලා සැප්තැම්බර් මාසේ වෙනවා මැයි මාසේ මැද ඉඳලා සැප්තැම්බර් මාසේ මැදක් විතර වෙනකම් මේ වැඩි ක්‍රියාත්මකයි ලංකාවට මේ නිරිත ප්‍රත්‍යය සුලංග ඇතුළු වෙලා වර්ෂාපතනය ඇති කරනවා එතකොට මෙන්න මේ ක්‍රියාවලියේ කේන්ද්‍රීය ලක්ෂ්‍ය විදිහට කටයුතු කරන්නේ මෙන්න මේ නිරිත වෙරළ තියෙන ඉක්කඩුව මම ඇතුලෙන් කියනවා මේ මේ ඉක්කඩුව එතකොට මේ ඉක්කඩුව සලකන්නේ නොඩල් පොයින්ට් කියලා හරි ඒ කියන්නේ පුතේ මේ කේන්ද්‍රීය ලක්ෂ්‍ය විදිහට තමයි සලකන්නේ මෙන්න මේ විදිහට මේ වේගයෙන් සුලං හමාගෙන එනකොට මේ සාගර කලාපේ ප්‍රබල රළ මේ කාලෙදි නිර්මාණය වෙනවා හරි ඒ නිර්මාණය වෙලා මේ වෙරළ කාදණය වෙනවා නිරිත වෙරළ කාදණය වෙනවා මේ කාදණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මේ ඉක්කඩුවෙන් දෙපැත්තට ඉක්කඩුවෙන් දෙපැත්තට තමයි සිද්ධ වෙන්නේ හොදලා 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 ගොඩකම සෝදාපාත ලක් කළා කාදිත ද්‍රව්‍ය එකතු කරලා කාදණ ක්‍රියාවලිය කරලා එතන මේ එකතු කරගන්න වැලි ටිකට බොරුණු ටිකට රොන් මඩ ටිකට අනිකුත් ජීර්ණාංශ ද්‍රව්‍ය ටිකට මොකද වෙන්නේ මේ පැත්තෙන් මේ නොකඩවා සිද්ධ වෙන මේ රළ ක්‍රියාවලිය නිසා මේ ගොඩබිමේ ගැටෙන මේ තරංගය ඔන්න මේ එනවා වේගෙන් ගොඩබිමේ හැපෙනවා හැපුණාට පස්සේ මොකද වෙන්නේ හොදගන්න ටික හොදගත්තා අර වතුර පාර දෙපැත්තට හැදලා යනවා ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ රළ පහර ගොඩබිමට සමාන්තර දියවැලක් විදිහට වඩබිමට සමාන්තර දියවැලක් විදිහට වේගවත් දියවැලක් විදිහට මේ දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? මෙන්න මේ ගොඩබිමට සමාන්තරව ඒ වගේම ගොඩබිමට ආසන්නයේ ඇදිලා යන මේ දියවැලට කියනවා ළමයිම දරහයෙන් කියන දේ අණු විරල ප්ලවණය. අණු විරල ප්ලවණය. බලා මේ දකුණු බටහිර නිරිත වෙරළ තීරවල ට්‍රිප් ගියාම සාගරේ නාන්න ගියානම් වෙරළේ නාන්න ගියානම් මේකේ අද්දකීම ඔබට ලැබිලා ඒ සමහර තැන්වලදී ඔබ වෙරළේ ඒ කියන්නේ ජලයේ සාමාන්‍ය මේ වගේ මට්ටමක බහලා ඉන්නකොට සමහරවිට ඔයගොල්ලන්ට දැනෙන නැති මේ යටින් ඇවිල්ලා අර වතුර පාන් නිකන් අපිව සාගරේ පැත්තට අදිනවා වගේ දැනෙලා තියෙනවා එහෙම දැනෙලා ඇති නිකන් කැඹුරට කීපයට ඒ අද්දකීම දැනෙලා ඇති මේ මොකද්ද මේ වෙන්නේ අර ගොඩබිමට ආසන්නයෙන් එදදන මේ සමාන්තර දියවැල වගේ අර වෙරළ තියෙන දේවල් ඇදලා ගන්නවා සාගරේ පැත්තට ඔකට අරුණාන් තමයි අර මිනිසුන්ගේ ජීවිතේම නැති වෙන්නේ. එතකොට මේක ගොඩබිමට ආසන්නයෙන්ම යන දැන්නේ. සමහරවිට ගොඩබිම ටිකක් දුරින් යන අවස්ථාවක්. දැන් තුඩුවක් කියම තියෙන තැනක් දෙවුන්දර තුඩුව කියන ස්ථානෙ ඉඳන් අපිට පේනවා මේ අනුරත්තෝනි ඉතාම ළඟින් යන්නේ. ගොඩබිම ඉතාම ආසන්නයෙන් යන්නේ. එතකොට දෙවුන්දර වගේ තැනක නාන්නෙම ගියොත් සමහරවිට ජීවිතක්ෂණපත් වෙන්න පුළුවන්. එයි මේ අනුරත්තෝනිට අහුනාම සමහරවිට ඒ දියවැල කිලෝමීටර් විශාල ප්‍රමාණයක් දුරට ගෙනියනවා. නේද? ආපහු ඒක අතාරින්නේ කොතනද කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. හරි එහෙනම් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනි මෙන්න මේ නිරිත වෙරළ කාදණය කළා එකතු කරගන්නා වූ ද්‍රව්‍ය ටික මෙන්න මේ අනුවරත්වණී කියන ගොඩබිමට සමාන්තර දියවැලට අහුනම මොකද වෙන්නේ? අපි නොහිතන විශාල දුරකට ගෙනියනවා. අපි නොහිතන විශාල දුරකට ගෙනියනවා. ඒ ගෙනීම තමයි පුතේ මේ පැත්තේ මේ කුත්තලන් කල්පිටිය අර්ධද්වීපයේ මේ විදිහට වර්ධනය කරන්නේ. ඒක දවසකින් දෙකකින් වෙන වැඩක් නෙමෙයි ළමයි. දවසකින් දෙකකින් වෙන වැඩක් නෙමෙයි. අවුරුදු 10 ගානක් තිස්සේ මේ වැඩේ වෙලා තිනවා. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන මේ පැත්තේ දැන් මේ පැත්තේ මෙහෙම ඉන්දියාවට තියෙන්නේ නේද? ඉන්දියාවට තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ රතු මූද හරහා මෙහෙම
ඉන්දියන් සාගරයට ප්‍රවිෂ්ඨ වෙනවනේ නැව් විශාල ප්‍රමාණයක් නාවික මාර්ගයක් විදිහට මෙතන තියෙන්නේ නේද රතු මූදහරහා සුවස්සල හරහා නේද මධ්‍ය ධර්මයේ මූදට ඇවිල්ලා සුවස්සල හරහා ඇවිල්ලා රතු මූදට ඇවිල්ලා ඉන්දියන් සාගරයට එනවා නැව් ඒ එන නැව් වලට මේ මේ නැගිටින පැත්තට යනකොට මේ චීන ජපානේ පැත්තට යනකොට මේම ඇවිල්ලා මේ කීටි ෂෝට් කට් එකෙන් පැනලා හොම යන්න පුළුවන් පොක් සමුතු සන්ධිය හරහා යන්න පුළුවන් ඈ ඉතින් යන්නේ නැහැනේ නේද අපිට පේනවනේ මේ නැව් ටික ඇවිල්ලා ඕනෝම ලංකාව වටේ පවුව ගහලා නේද ඕනෝම ගිහලා මේ පැත්තට ටිකක් යනවා ඉන්දුනීසියාව පැත්තට තව ටිකක් යනවා මේක ජපානය නේද චීනය වගේ පැත්තට ඕම යනවා මේ ප්‍රධාන නැව් මාර්ගයක් වීලා තින්නේ මෙතන ඇයි ඉතින් මෙහෙන් නොගී මෙහෙන් යන්නේ මේ සාගරය ගැඹුරු හැබැයි මේ පැත්ත මොකද වෙන්නේ මෙන්න මේ අනුවිරලත්නවණේ මගින් ගෙනියන ද්‍රව්‍ය ටික ගිහිල්ලා මෙහි කාලාන්තර ඇතිසේ තැන්පත් කරලා තියෙනවා ඔබ දන්නවා ඒ සමාල්ලාට ඔය ඉන්දියාවයි ලංකාව අතර මුහුදු තීරයේ පළල කිලෝමීටර් 37යි නේද පොක් සමුද්‍ර සන්ධිය එතකොට ළමයි මේ පොක් සමුද්‍ර සන්ධිය කියලා තැන අර ගිනිච්ච ද්‍රව්‍ය තැන්පත් කරලා අඩු ගැඹුරකින් යුක්ත සාගරයක් නිර්මාණය කළා කියලා හරි නිර්මාණය කළා කියලා මෙතන මේ කිලෝමීටර් 32 ගැඹුරු නැහැ කිලෝමීටර් 32 ගැඹුරු නැහැ එතකොට මේ මේ ප්‍රදේශ වල ඔයගොල්ලන්ට දැකලා ඇති මේ පුත්තලන් කල්පිටි අර්ධද්වීපයේ ඉඳලා මේ විදිහට දූපත්තලක් මේ පැත්තට මේ ක්‍රමානුකූලව වර්ධනය වෙනවා නේද සමහරවිට ඔබේ දරුවන් කාලේනකොට මෙන්න මේ කල්පිටිය පුත්තලන් අර්ධද්වීපයට මේ ටික ඔක්කොම සම්බන්ධ වෙලා අනුනව නිර්මාණය වෙන යම් කාලයකදී ඇයි කොහෙන් ගිනිනේවද මෙන්න මේ දකුණු නිරිත වෙරළ සාධනය කරලා ගන්න ද්‍රව්‍ය තමයි මේ ගිනින් තැන්පත් කරන්නේ ඊට ඔයගොල්ලෝ දන්නවා මේ දකුණට එනකොට මෙතන නැදවනේ හම්බන්තොට මාගම්පුර වරාය පොඩි මහාරු නේද බඩවිම හරලා මේ ආසියාව හදපු විශාල පාරයි කරගම්ලේ වාය කියන එක තමයි හැරෙන්නේ හරි එතකොට මේක හාරපු වෙලාවේ විශාල ප්‍රශ්නයක් ආවා ගුණ දැක්ක දකින්න තියෙන අහන්න ඇති මේකට නැව්වෙන්නේ නේ නේද මේකට නැව්වෙන්නේ නැහැ මේක පතුලි මහ විශාල ගලක් තියෙනවා කොහොම විකාර කතා අපිට දේශපාලන වේදිකාවල් වල එක එක තපතිරු මෝඩ 70 කියවලා ඇහුණා නේද ඉතින් මෙච්චර මේ ආසියාවේ විශාලම වරාය ගොඩබිම හරලා හදාගන්න තාක්ෂණයේ හැකියාව තියෙන අපිට මේක පතුලේ ගලක් හම්බුනොත් කඩා ගන්න බැරිද? එහෙම ප්‍රශ්නයක් නෙමෙයි තිබුණේ ළමයි. එහෙම එකක් නෙමෙයි තිබුණේ. මොකද්ද? මම මෙන්න මේ කියන මැයිසිත සැප්තැම්බර් දක්වා නිරුද්ධික මෞසම ක්‍රියාත්මක වෙන කාලෙදී මෙන්න මේ වෙරළ හොදලා ගන්න ද්‍රව්‍ය ටික, ජීර්ණාවශේෂ ද්‍රව්‍ය ටික මේ පැත්තට ගෙනිහිල්ලා මෙහෙ තැන්පත් කරනවා වගේම මම කව මේ පැත්තෙන් මෙහෙටත් අරන් යනවා. මේ පැත්තට ගෙනියනවා. මොකෙන්ද ගෙනියන්නේ? මේ අනුනිරලක් නෙමෙයි මම. හරි අනුවිරලත් වර්ණයේ මගින් ඒ ගෙනියනකොට මොකද වෙන්නේ පුතේ මේ සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙන්න මේ ගොඩබිම හරලා වරායක් හදාගත්තද වරායක් හදාගත්තා දැන් මෙතන මේ වරාය හදන්න එපා කියලා තමයි පරිසර සංවිධානය කියන්නේ කිව්වේ හැබැයි ඇහුවේ නැහැ නේද ඇහුවේ නැහැ කනකට ගත්තේ නැහැ හැදුවා හැදුවට පස්සේ තමයි වැඩි තේරුනේ පාස්වි වෙයි කියලා තේරුනේ ඊට පස්සේ හරි එතකොට මොකද්ද වෙන්නේ මේ ගෙනියන වැලි ටික මගින් මෙන්න මේ හදාගත්ත මේ වරායට ප්‍රවේශ වන ප්‍රවේශ දොරටු වහන කවුද වහන්නේ වැලි ගෙනල්ලා තැන්පත් කරන්නේ. එතකොට මේ ප්‍රවේශ දොරටු මේ ගිහිල්ලා වැලි තැන්පත් කරනවා මොකද වෙන්නේ? අපිට පේනවා නැවක් අපිට ඇහැට පේනවනේ ජලතලයෙන් උඩට. මේ වගේ දෙගුණයක් විතර ජලයෙන් යට තියෙනවා. එතන අපගේ ගැඹුරු අඩු වෙනවා. වැලි ගෙනල්ලා ප්‍රවේශ දොරටු වහනවා රවුවන් ගැඹුරු අඩු. අස්සට ගන්න බෑ. නැව ගන්න බෑ. ඕක තමයි තිබිච්ච ප්‍රශ්නේ. හැබැයි ඕක නෙමෙයි පෙන්නුවේ වරාය පතුලේ ගලක් තියෙනවා. ඒක නැව ගන්න බෑ. ඕම කතාවක් කිව්වා. ඊට පස්සේ මොකද කළේ? මෙන්න මෙතන ඉඳලා කිලෝමීටර් එකහමාරක් දුරට හරි එකහමාරක් දුරට සාගරයේ පැත්තට මහා විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් කුට්ටි දාලා හරි එක කොන්ක්‍රීට් කුට්ටියක් ඇත්තේ සාමාන්‍ය ගෙදරක කාමරයක් විතරයි හරි පිටතර විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් බ්ලොක්ස් දාලා මේ දියකඩනය වෝටර් බ්‍රේක් එකක් හැදුවා මොකටද මේ දියකඩනය හැදුවේ මෙන්න මේ සිද්ධිය වළක්වන්න මේ වරාය හදාගත්තා මේ මෝසම් කාලෙට මෙහෙට මේ ගලාගෙන එන වැලි ප්‍රවාහයේ වැලි දියවැල වළක්වන්න නවත්තන්න තමයි මේ දියවැල දැන් මේ මේ පොඩ බේස් එක දියකඩනේ දැන් දැන් මොකද වෙන්නේ මේක දාලා තියනවා මේක මේ වැඩි ක්‍රියාත්මකයි දියවැල යනවා අනුරත්නෝනේ දැන් ගැඹුරු සාගරේ පැත්තට හැරිලා යනවා වැලි ටික අරන් යන්නේ දැන් ගැඹුරු සාගරේ වැඩි හොඳයිද ඉතින් වරාය වැඩි නම් ගෙරුණා නේද දැන් වරායේ ප්‍රවේශ දොරටු වැහෙන්නේ නැහැ වැලි ඇවිල්ලා තැන්පත් වෙන්නේ නැහැ නේද? ඇයි මේ වෝටර් බ්‍රේක් එකක් දාලා මේ තියෙන්නේ? එතකොට නැව් මේක අස්සට ගන්න පුළුවන්. හැබැයි පරිසරයට පියවන්න බැරි තරම් හානියක් කළේ. පියවන්න බැරි තරම් හානියක් කළේ. ඇයි? අපේ රටේ වෙරළ අපේ රටේ නෙමෙයි කොහෙත් එකයි. වෙරළ කියන එක ස්වභාවිකව සමතුලිතේ වෙනවා ළමයි.
නේද කොහෙන් හරි හොදලා ගන්න ද්‍රව්‍ය ටික තරංග පාරමකින් ගිහලා කොහේ හරි තැන්පත් කළා සමතුලනීය සඳහා ඇත්තෙන් මේ හොදගත්ත ටිකක් මේ ගිනිල තැන්පත් කරනවා සමතුලිත වෙනවා මේ හොදගන්න ඉතුරු ටික ගිහලා මේ තැන්පත් කරනවා ඔයගොල්ලන් මේ නෙගටිව් පලාත ඇවිදින්න ගියා නම් දකින්න ලැබෙන්නේ කතරගම ඉඳලා මේ පැත්ත නෑනොත් මහා විශාල ප්‍රමාණයේ වැලි සංචිත තියෙන වැලි තට්ටු තියෙන කවුද හදන්නේ මේ සාගරයේ තියෙන රළමකින් ගිනිල්ල හදන්නේ මේ හොදගන්න දේවල් තමයි මෙහෙ ගිහලා තැන්පත් කරන්නේ ඉතින් සමතුලිතයි දැන් මොකද උනේ පොරමෙක් එකක් දැම්මා වැලි පාර හැරෙව ගෙමුණු සාරු දැන් මේ පැත්තට වර්ධනය වෙන්න වැලි සැපෙන්නේ නැහැ එහෙනම් වෙරළ සමතුලිත මිනිසු බලපෑ දැන් මට මොකද මේ කියන්න අවශ්‍ය උනේ මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන අනු වෙරළත්ව වෙන මොකද අනු වෙරළත්ව උනේ කියන්නේ නිරිත වෙරළ පාදනයේ වෙන කාලෙට ඒ කියන්නේ දීර්ඝදික මොසම් කාලෙට වෙරළට සමාන්තරව නැත්තම් ගොඩබිමට සමාන්තරව වෙරළාසන්නෙන් ගලා යන දියවැරළට කියනවා අනු වෙරළත්ව වෙන මෙන්න මේ දියවැල මගින් යම් යම් දේවල් ගෙනියනකොට තමයි ජීර්ණ අවශේෂ ගෙනියනකොට අපි හිතමු මෙතන තියෙනවා මේ විදියට මම කොටසක් ලොකු කරලා ඇද ගන්න ඕන වගේ තුඩුවක් තියෙනවා හරි දැන් ඉන්නේ අනුරත්නනේ මිනි ඉගෙනකොට මේ දියවැලට බාධකයක් වෙනවනේ මෙන්න මේ තුඩු නේද මේක ගැටෙනවා දියවැල ගැටිලා වේගය අඩු වෙලා ගැඹුරු සාගරේ පැත්තට හැරලා ඕන් ආය යන්න පටන් ගන්න නේද ඔන්නෝම ගමන යනවා එතකොට මෙන්න මෙතන මේ ගැටිලා මේකේ වේගය බාල කර ගැනීම නිසා ගිනියන දේවල් මොකද කරන්නේ මේ ආසන්නේ පොඩ්ඩක් හලාගෙන තමයි යන්නේ අන්නේ යනකොට අපිට පේනවා වෙරළට සමාන්තර වැලි වැටියක් වුණොම අර බාධකීය මුල ඉඳන් අර දියවැල ගලා යන දිශාවට වර්ධනය වෙනවා ඔන්න වැලි පර නිර්මාණය වෙයි වැලි පරක් නිර්මාණය වෙයි තේරුණාද කියලා දෙන්නේ ඒ වගේම තමයි පුතේ මේක ගිහිල්ලා සමානට මේක ඍතු ක්‍රියාත්මක වෙන දැන් මේ ඍතු ඔන්න මේසෙට සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක කළා මේ ටික හැදුනා හැදුනා ඊළඟ මොහොතම ඍතුෙදි මොකද වෙන්නේ ආයි මේසෙට සැප්තැම්බර් දක්වා ඊළඟ අවුරුද්දෙත් මේ වැඩේ වෙනවා නේද ඒ වෙනකොට ඔන්න ඊළඟ සෙට් එක පටන් ගන්නක මේ ගිනාපු දේවල් ටික ආයි තැන්පත් කළා මේ වැලි වැටිය ආයි වර්ධනය කළා ඒ වර්ධනය කළා කොහොමද මේ කොක්කක් අගට නිර්මාණය කරන්නේ නේද ඔන්න එතකොට වක් වැලි පරයක් නිර්මාණය වෙනවා ආයි අවස්ථාවේ තව ස්ටෙප් එකක් හදනවා ඔන්න කොකු දෙකක් නිර්මාණය වෙලා වැලි පරේ කියලා අන්න එතකොට අපි කියනවා සංයුක්ත වක් වැලි පර මේ විදිහට වැලි පර නිර්මාණය වීම වෙරළි සිද්ධ වෙනවා එහෙනම් අපි යමු උපසර මේ මෙයාදාල වූරුපේ විස්තර කරන්න වැලි පර ගැන මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න දැන් ඔයගොල්ලෝ ගන්න පිලුට් එක තියෙනවා හැමෝම ගාව නමුත් මම අපහු පෙන්නන්න වැලි පර වල රූපසාරණුත් තියෙනවා අපි බලමු මෙන්න මේ පිටු අංක 15 තියෙනවා වැලි පර හා වැලි තුන. ඉතන පොඩ්ඩක් ලියමු. කියන මෙම කාදිත ද්‍රව්‍ය පරිවහණය කිරීමේදී කාදිත ද්‍රව්‍ය පරිවහණය කිරීමේදී සිදුවන නිදිසාධන ක්‍රියාවලිය නිසා සිදුවන නිදිසාධන ක්‍රියාවලිය නිසා වැලි පර සහ වැලි තුඩු නිර්මාණය වේ. වැලි පර සහ වැලි තුඩු නිර්මාණය වේ. සරණිය අයිජුට්ටක් කියන්නක. කාදිත ද්‍රව්‍ය පරිවහණය කිරීමේදී සිදුවන නිදිසාධන ක්‍රියාවලිය නිසා කාදිත ද්‍රව්‍ය පරිවහණය කිරීමේදී සිදුවන නිදිසාධන ක්‍රියාවලිය නිසා වැලි පර සහ වැලි තුඩු නිර්මාණය වේ. मौसम ऋतुवेदी क्रियात्मक वन मौसम ऋतुवेदी क्रियात्मक वन विरलट समांतर दिय वेल विरलट समांतर दिय वेल වෙරළට සමාන්තර දියවැල කෙවත් වෙන වර්ණයක් ගන්න
දියවැල්ල නිවත් මෙන්න බෝඩ් එකේ තියෙන නම මොකක්ද කියන්නේ අනු වෙරළ ප්ලවණය අනු වෙරළ ප්ලවණය खादित द्रव्य विरलट समांतरव खादित द्रव्य विरलट समांतरव පරිවහණය කරන විට පරිවහණය කරන විට ඊට බාධකයක්සේ පිළිටන තුඩුවක් ඊට බාධකයක්සේ පිළිටන තුඩුවක් अणुविरलप्लवनय ගැටෙන අණුවරල ප්ලවණය සතු චාලක ශක්තිය බිඳ වැටි සතු චාලක ශක්තිය බිඳ වැටි වැලිය තුළු ජීර්ණාවශේෂ නිදි සාධනය කිරීමක් අනේස අණුවරල ප්ලවණය එතන නං චුට්ටා අණුවරල ප්ලවණය बाधकी गेटी चालक शक्ति दुर्बल भी चालक शक्ति दुर्बल भी वैली एतुलु जीर्णावशेष द्रव्य वैली एतुलु जीर्णावशेष द्रव्य निधि साधने किरीमक सिद्धु कराए निधि साधने किरीमक सिद्धु कराए एनिसा विरलट समांतरव को लंबकव इंसान विरलट समांतरव को लंबकव निर्माण वन वैली वैटी निर्माण वन वैली वैटी वैली परसह वैली तुड़ वैली परसह वैली तुड़ नमीन हंदिन्वे හරි දැන් අපි අමතරකට වෙන්නේ නැහැ දැන් අපි දන්නවා වැලි පරසහ වැලි තුඩු කියන්නේ මොනවද අණුවර ලප්ලවණය මගින් ගෙනියන ජාති ටික මොනවාරි බාධක නිසා නේද අණුවර ප්‍රාණයට බාධකයක් වන යමක්
තිබුණාම ඒකේ ගැටිලා ඒකේ වේගය අඩු වෙලා චාලක ශක්තිය දුර වෙලා ගෙනියන ද්‍රව්‍ය ටික ඒ බාධකය මුල් කරගෙන නිදි සාධනය කිරීම තමයි. ඒ නිදි සාධනය කළාමදී වෙරළට සමාන්තරව හරි වෙරළේ ඉඳලා සාධනයේ පැත්තට ලම්බකව හරි වැලි වැටි හැදෙනවා නම් අන්න ඒවා තමයි වැලි පරසා වැලි තුඩු කියන්නේ. නේද? දැන් මේවා තියෙන වර්ග නේද? මම අර කියපු විදිහට වැලි පරයක් වර්ධනය වෙලා ඒකේ කෙලවර කොටක් නැමිලා ගිය ස්වභාවය. මේව වක් වෙච්ච ස්වභාවයෙන් හැදුනොත් අපි ඒකට කියන වක් වැලි පරයක්. නේද? වක් වැලි පරයක්. මම කියන්නේ මේක ස්ටෙප් බයි ස්ටෙප් නිර්මාණය වෙන්න පුළුවන්. පළවෙනි ස්ටෙප් එක මේ සීසන් එකේ හැදෙනවා. ඔන්න හැදිලා අග කෙලවර කොක්කකුත් හැදෙනවා. වක් වැලි පරයක් හැදෙනවා. ඊළඟට ඊළඟ අවුරුද්ද ඊළඟ මැයිස් සිට සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක වෙන ඊළඟ ඍතුතික මොහොතේදී ආයි හැදෙනවා. නේද? ආයි ඔන්න වැලි දැන් පත් වෙලා ආයි ඊළඟ කෙලවර වර්ධනය වෙන විදිහට. වර්ධනලා ආයි දෙවනි කොක්කකුත් හැදෙනොත් අපි කියනවා සංයුක්ත වක් වැලි පර. එනවා වක් වැලි පර සංයුක්ත වක් වැලි පර විදිහට මේක වර්ග වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේකත් අහන්න. දැන් මේ විදිහට අපි හිතමුකෝ බොක්කක් තියෙනවා කියලා. මේ විදිහට. හරි මේ බලන්න. දැන් මේ මේ බොක්කේ එක තුඩුවක් මේ සාධරයේ පැත්තට ටිකක් නැමිලා බර වෙලා තියෙනවා. නේද? උඹට පේනවා ඇති. ඒකෝ මෙහින්නේ මේ අනුරත්නෝනේ එන්නේ ළමයි. මෙහෙන් තමයි එන්නේ. පෙරලට සමාන්තර කියවල එන්නේ මෙහින්. එතකොට මේ ගේන වැලි ටික මෙන්න මෙතන මේ බාධකී ගැටිලා තරංගී ශක්තිය දුර්වලලා මෙන්න මේක මුල් කරගෙන තැන්පත් වෙන්න පටන් ගන්නවා. උන්න වැලි ටික තැන්පත් කරන්න පටන් ගන්නවා. කාලයක් යනකොට මොකද වෙන්නේ? මෙන්න මේ බොක්කේ දෙපැත්ත සම්බන්ධ වන ආකාරයට මෙන්න මෙහිම හරි බොක්ක දෙපැත්තේ තියෙන තුඩු දෙක වැහිලා යන ආකාරයට සම්බන්ධ වෙන ආකාරයට මෙන්න මෙහිම වැලි පරයක් නිර්මාණය වෙයි. අන්න එහෙම හැදුනොත් අපි මේවට කියනවා මොනවා කියලාද? බොකු මුව වැලි පර. බොකු මුව වැලි පර. එහෙනම් ඔන්න බලන්න තවත් වර්ගයක් හම්බවෙනවා. බොකු මුව වැලි පර. හරි මේ පැත්තේ හැදිච්ච වැල්ලට අපි කියන්නේ බොකු හිස වැල්. මේ බොක්කේ ඉදිරි පැත්තේ යමක් හැදෙනකොට කියනවා බොකු මුව වැලි පර. එහෙනම් බොක්කේ දෙපැත්තේ තියෙන තුඩු දෙක සම්බන්ධ වෙන ආකාරයට වැලි වැටියක් හැදුනොත් මේ ගිනියෙන ජාති ද්‍රව්‍ය දැන්පත් වෙලා අපි ඒකට කියන්නේ බොකු මුව වැලි පර. එහෙනම් ඔන්න බලන්න වැලි පර වුණත් වර්ග කීපයක් හම්බ වුණා. නේද? අපි ඒ ගැන ලියමු ඊළඟ ඡේදෙ. කියන්න මෙහෙම මෙලෙස වර්ධනය වන මෙලෙස වර්ධනය වන මෙලෙස වර්ධනය වන වැලිවැටියේ කෙළවර වැලිවැටියේ කෙළවර වැලිවැටියේ කෙළවර අර්ධ කවාකාර ස්වභාවයෙන් අර්ධ කවාකාර ස්වභාවයෙන් අර්ධ කවාකාර ස්වභාවයෙන් ගෙවි යන ලෙස නිර්මාණය වුවොත් ගෙවි යන ලෙස නිර්මාණය වුවොත් වෙන වර්ණයක් ගන්න නිර්මාණය වුවොත් මොනවා කියලාද කියන්නේ ඒවා වක් වැලි පර ලෙසත් ඒවා වක් වැලි පර ලෙසත් අවස්ථා දෙකකදී එවැනි වක් වැලි පර දෙකක් එවැනි වක් වැලි පර දෙකක් එවැනි වක් වැලි පර දෙකක් එකිනෙක සම්බන්ධ වී නිර්මාණය වන විට එකිනෙක සම්බන්ධ වී නිර්මාණය වන විට වක් වැලි පර දෙකක් එකිනෙක සම්බන්ධ වී නිර්මාණය වන විට ඒවා කලයක මාරු කරන්න ඒවා සංයුක්ත වක් වැලි පර නමේ සංයුක්ත වක් වැලි පර නමේ
හැඳින්වේ. සංයුක්ත වහ වැලි පරණමින් හැඳින්වේ. සාමාන්‍ය වර්ණයට එන්න එසේම මුහුදු බොක්කක මුහුදු බොක්කක දෙපස තුඩු දෙක එකිනෙක සම්බන්ධ වන පරිදි දෙපස තුඩු දෙක එකිනෙක සම්බන්ධ වන පරිදි එකිනෙක සම්බන්ධ වන පරිදි වැලිපරයක් නිර්මාණය වූ විට වැලිපරයක් නිර්මාණය වූ විට ඒවා බොකු මුව වැලිපර ඒවා බොකු මුව වැලිපර මොකද සර් බොකු මුව වැලිපර නමින් හැඳින්වේ संयुक्त වැඩි කඩින්න මම ඔය දෙකේ මේ පළවෙනි එකෙන්ද ඉවර කරලා අතොස්සන්නේ ඒතර මට එක්සෙන් ටෙන් දෙකේ බොකු මුව වැඩි පාඩේ නැත්නම් මම මෙහෙරි පොඩි දඳින්න ඕගලන්ට මේක බොකු මුව වැලි පාර
දෙන්නෙක් වැඩි ඉවරයි තුන් දෙනෙක් වැඩි ඉවරයි එහෙනම් මම ප්‍රොෆෙසර් ආන් ටික පෙන්වන්න ඕගලන්ට PowerPoint presentation එක ආදපු slide ටිකක් තියෙනවා අපි ඒ ටික බලාගෙන යමු දැන් මේ බලන්නකෝ දැන් ඔයාලට මේ පේන්නේ ඔය කියපු ආකාරයේ වෙලිපරයක්. ඔබට පේනවා ඇති මේ සාගරයේ දෙසට නිරාගිය භූමි කොටසක් තියෙනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙලා මේ ගොඩබිමට සමාන්තර වෙලිපරයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙලිපර. හොඳයි. දැන් මේ බලන්නකෝ ඔය වෙලිපරයක් මේ වක් වෙලිපරයක් මේ නිර්මාණය වෙන විදිය තමයි මේ රූපාත්මකව පෙන්නලා දෙන්නේ. මේක ඇත්තම ලෝක රූප සනානා නෙමෙයි. නිර්මාණ ක්‍රියාවලිය පෙන්න රූප සනානා. හරි. දැන් මේවා තමයි අපි යන්නේ. ඊළඟට මේ තියෙන්නේ තවත් එවැනිම වැලිපරයක්. හරි තවත් එවැනිම වැලිපරයක්. මේක ඔයාලට පේන ඇති ගොඩ බිමේ ඉඳලා සාගරයේ පැත්තට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට සමාන්තරයි කියලා කියන්න අමාරු. මේක බලන්න. මේ බලන්නකෝ. ඔයා අපි යන්න මෙන්න මේ අවස්ථාව තමයි මේ සබෑ ලෝකේ පේන්නේ ඔය. ඡායාරූපේ. නේද? ගොඩ බිමේ ඉඳලා වර්ධනය වෙච්ච වැලිපරයක් තියෙනවා. ඒකේ දෙකලවර ඔයාලට පේන ඇති මේ කොකු දෙකක්. මේ එකක් මේ අනිත් එක දෙකක් නිර්මාණය වෙලා තියෙනවා හැබැයි තව එකක් වර්ධනය වෙන බවක් පේනවා ඒ වැලිවරේ මෙහෙට වර්ධනය වෙමින් තියෙනවා නේද ඕක වෙලා වෙලා යම් වෙලාවකද මේ වගේ කොක්කක් තව එකක් හැදෙන්න පුළුවන් නේද එහෙනම් මේක දැනට අපිට පේනවා මේක සංයුක්ත වැලිපරයක් හොඳයි මේ තියෙන්නේ බොකු මුව වැලිපරයක ආකෘතිය ආකෘතිය මේ වාරනකෝ බේමෝත් බා එකක් නිර්මාණය වෙනවා මේ තියෙන්නේ බොක්කක් මේ සාගරය මේ පැත්තෙන් ගින වැලි ජීර්ණාවශේෂ ද්‍රව්‍ය මේ දෙපැත්තේ තැන්පත් වෙලා වැලිපරයකින් සම්බන්ධ වෙනවා නම් මේ දෙපැත්තේ තුඩු දෙක අන්න එතකොට හැදෙන වැලිපරයට අපි කියනවා බොකුමුව වැලිපරය. මේ තියෙන එවැනි එකක්. පේනවද? බලන්නකො බොකුමුව වැලිපරයක් මේ තියෙන්නේ. ඔයාලට පේනවද? මේ තියෙන්නේ අර තුඩු දෙක. මේ එකක් මේ පැත්තේ අනිත් දෙක නේද? හැබැයි මේ බොක්ක නිර්මාණය වෙලා තියෙනවා. ඒ අනුවිරත් ප්‍රවණයේ මගින් ගෙනාවු වැලි ටික අර තුඩුවේ ඉඳලා අනිත් තුඩුවට තැන්පත් වෙලා අපිට පේලත් පේනවා ස්ථිරව නිර්මාණය වෙච්ච වැලිපරයක් නිර්මාණය වෙලා තියෙන ආකාරය. එහෙනම් මෙයා බොකු මුව වැලිපරය. හොඳයි අපි එහෙනම් ඊළඟ එකට යමු. ඊළඟ එකට යමු මේ බලන්න ඊළඟ බූරූපයේ තියෙනවා මෙතන පෙන්නලා ටොම්බෝලාව. ටොම්බෝලාව හොඳයි බලන්න ටොම්බෝලාව කියන්නේ මොකක්ද කියනවා ඔයාලට පේනවා ඇති මෙන්න මේ සීමාවේ පෙන්නලා දෙන්නේ ගොඩබිම නේද ගොඩබිම ඔයාලට පේනවා ඇති මම අර කිව්වේ වැලි වෙරළ දිගේ පරිවහණය වෙන්නේ සිග්සැග් පැටර්න් එකකට කියලා මේ පළවෙනි පෙර පහරේදී තල්ලු කරලා දානවා ආනතව පිලිසෝදාවේදී ලම්බාකාරයෙන් ආපහුව අදිනවා ඊළඟ රැල්ලේදී ආයි තල්ලු කරනවා ඊළඟ පිලිසෝදාවේදී ආයි අදිනවා ලම්බකව කොයි විදිහට තමයි වැලි කැට වෙරළ දිගේ පරිවහණය වෙන්නේ මෙන්න පරිවහණය වීමේ ප්‍රතිඵලයක් මේ විදිහට වර්ධනය වෙන වැලිපරයක් යම් කිසි වෙලාවකදී ගොඩබිමට නුදුරේ ගොඩක් ඈත නෙමෙයි හරි ගොඩබිමට නුදුරේ තියෙන ගල්පරයක් අපි අර කිව්වේ මුහුදු කුළු ගණගෙන ගත්තේ නේද මුහුදු කුලව එමත් නැත්නම් හැම පැත්තෙම හේදිලා ගිහිල්ලා ඉතුරු වෙච්ච ශේෂ වෙච්ච දූපත වගේ දෙයක් එක්ක සම්බන්ධ වෙනකම්ම මේ වැලිපරේ වර්ධනය වෙන්න පුළුවන් තේරුණාද මේ ගොඩබිම ඒ ගොඩබිම අයින දිගේ වැඩෙන වැලි වැටිය වැලිපරය ගොඩබිමට නුදුරේ ආසන්නයේ තියෙන දූපතක් සමග හෝ ගල්පරයක් සමග සම්බන්ධ වුණොත් වැලි වැටියකින් අන්නේ ලක්ෂණයද අපි කියනවා ටොම්බෝලාව. එතකොට බලන්න මේක පෙරලට සමාන්තර වැලිපරයක් නෙමෙයි ටොම්බෝලාවක් කියන්නේ. නේ ටොම්බෝලාවේදී වෙන්නේ ගොඩබිමේ ඉඳලා සාගරයේ පැත්තට ලම්බකව වැඩෙන වැලි වැටියක් සමග තමයි අර ගල්පරය හරි එහෙම නැත්නම් අපි කියපු මේ දූපත හරි සම්බන්ධතාව ඇති කරගන්නේ. හරි මේ බලන්නකෝ එවැනි තන මොන බලන්න මෙතන ඔයගලන්ට පේනවා මේ ගල්පරයක් නෙමෙයි පාෂාණුද්ගත වලින් නිර්මාණය වෙච්ච මේ කුංචි දූපත නේද ගොඩබිමට සම්බන්ධ වෙලා තියෙන ඇති කලකට ඉහෙද නමුත් මේ සාමුද්‍රික ක්‍රියාවලිය මගේ ඒක වටේ තිබිච්ච මුරුදු කොටස් ඉවත් කරලා දාලා ගොඩබිම කාදණය කළා ප්‍රධාන ගොඩබිම මේක කළා හැබැයි දැන් අපිට පේනවා සමුද්‍රයේ සිදුවන මේ නිදිසාධන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට ගොඩබිමත් සමග මේක සම්බන්ධතාවක් ඇති කරගෙන තියෙනවා නේද සම්බන්ධතාවක් ඇති කරගෙන තියෙනවා එහෙනම් මේ ඔබ දකින්නේ වැනි අවස්ථාවක් ටොම්බෝලාවක් මේ තියෙන්නේ තෙවැනිම අවස්ථාවක් ඒකේ තරම් පැහැදිලි රූප සටහනක් නෙමෙයි නමුත් ඔබට යම් මට්ටමකින් අවබෝධ කරගන්න එක ප්‍රමාණවත් ඊළඟට මේ තියෙන්නේ තෙවැනිම ටොම්බෝලාවක්
හරි ටොම්බෝලාවක් හොඳයි දැන් ඔයගලන්ට පුළුවන් පොතේ මේක අපේ වෙරළ කලාපේ නිරීක්ෂණය කරන්න ලැබෙන ගුරුපයක් ටොම්බෝලා කියන්නේ කොහෙද තියෙන්නේ ලංකාවේ දකුණු පැත්තට ඇවිදින්න ගියා නම් දකුණු පැත්තේ දකුණු වෙරළ තීරයේ දක්ෂිණ වෙරළ තීරයේ ඇවිදින්න ගියා නම් ඔබ පහු කරලා යනවා තංගල්ල නගරේ පහු කරලා මාතර පැත්තට එනකොට वाहन හරි මේ අවස්ථාවක් වෙනවා තියෙනවා එහෙනම් අපිට හොඳ උදාහරණයක් තියෙනවා මේ ගුරුපිට අදාළ ලියන්න අපි යන් ටොම්බෝලා ලක්ෂණයට ටොම්බෝලා අපි ලියමු ටොම්බෝලා කියන්නේ මොකද්ද කියලා ලියන්න ගොඩබිමට නුදුරු සාගරයේ පිහිටන ගොඩබිමට නුදුරු සාගරයේ පිහිටන ගල්පරයක් දූපතක් වැනි යමක් සමග ගොඩබිමේ සිට වැඩෙන යමක් සමග ගොඩබිමේ සිට වැඩෙන වැලිපරයක් සම්බන්ධතාව ඇති කරගත් විට එම නිදිසාධිත භූලක්ෂණය එම නිදිසාධිත භූලක්ෂණය ටොම්බෝලාව නමින් හැඳින්වේ ශ්‍රී ලංකාවේ දක්ෂිණ වෙරළ තීරයේ තංගල්ලට නුදුරු ස්ථානයක මෙවැනි ටොම්බෝලා ලක්ෂණයක් නිරීක්ෂණය කළ හැකිය
එක්කෙනෙක් වැඩ ඉවරයි දෙන්නෙක් ඉවරයි හොඳයි ගොඩක් අය වැඩ ඉවරයි අපි ඒ නිසා ඊළඟ බුරුපෙට යමු බලන්න දැන් ඔයගොල්ලන්ගේ නිබන්ධනේ තොම්බෝලාවෙන් පස්සේ තියෙන කොරල් පර සහ අතොලු කියලා බුලක් කොරල් පර සහ අතොලු හැබැයි එතෙන්ට ටිකක් ලොකු ඉඩක් ඇරලා දෙනවා නේද ඔක කියන්න පුදේ සහනේ ඒ රුපියල් දාන්න පුළුවන් නම් මට එඳ ගන්න බැරි වෙනවා මොකද්ද මට තේරුන්නේ නැහැ පුදේ කියන්න පුළුවන් ඒ රුපියල් මේ ෂෙයා කරන්න පුළුවන් ආ පුළුවන් 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 හරි හරි එඳ ගන්න බැරුණාද හරි ඕන ෂෙයා කළා ඇඳලා ගල කියන්න हरि सर थैंक यू हरि හොඳයි දැන් බලන්න අපි අන්නසන්නේ විරල නිසසගත බුරුපල අවසාන බුරුප කීපය කතා කරන්න ළමයි අපි මෙතෙක් කතා කළේ පුතේ තරංග පහර මගින් කාදණය කරලා එකතු කරගත්ත ජීර්ණ අවශේෂ ටික පරිවහණය කරන්න ගිහිල්ලා නේද පරිවහන ක්‍රියාවලියේදී ඇතිවන බාධාවන් වලදී තරංග පහරේ බලය බිඳ වැටිලා එහෙම නැත්නම් තව විදිහකට කෝ චාලක ශක්තිය බිඳ වැටීමට ලක් වෙලා ඒ ද්‍රව්‍ය තැන්පත් කළ හදපු බුරුප තමයි මෙතෙක් දැක්කේ හැබැයි ළමයි විරලේ නිසසාධිත බුරුප ගැන කතා කරනකොට අපිට මේ කාදල ක්‍රියාවලියෙන් එකතු කරගත්ත ජීර්ණාංශ ශිගිල්ල කොහේ හරි කරක තැන්පත් වෙලා හැදෙන බුරුප වලට අමතර ජීව ක්‍රියාවලි විරලේ සිද්ධ වෙනවනේ නේද විරලේ සිද්ධ වෙන ජීවි ක්‍රියාවලි වල ප්‍රතිඵල නිසා බිහි වෙන බුරුපක් තියෙනවා පුතේ පෙරල කලාපය තුල නිසසාධිත බුරුප ලයිස්ට්ුවේ අපිට ජීව ක්‍රියාවලි මගින් නිර්මාණය වෙන බුරුප කතා කරන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ දන්නවා නිවර්තන කලාප සාගරවල නිවර්තනික සාගර කලාපවල ජීවත් වෙන කුඩා ජීවී කවුද කොරල් බුහුභාවා නේද කොරල් බුහුභාවා කියන ජීවියා මෙයා ජීවත් වෙන මෙයාට ජීවත් වෙන්න පුළුවන් සෙල්සියස් අංශක 27ක් විතර සාමාන්‍ය උෂ්ණත්වයක් තියෙන සාගර කලාපවල විතරයි ඒ නිසා අපිට මේ කොරල් නිර්මාණය වීම දකින්න ලැබෙන්නේ නිවර්තන සාගරයේ සාගර සහ උපනිවර්තන කලාපීය සාගරවල විතරයි හරිද මෙන්න මේ කොරල් බුහුභාවා කියන කුඩා ජීවියා ජීවත් වෙන්න නිර්මාණය කරගන්නා වූ සැකිලි තමයි අපි කොරල් පර කියලා කියන්නේ. හරි කොරල් පර කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ජීවයාමේ නිර්මාණය කරගන්නා වූ කොරල් පරවල තියෙන්නේ මොනවද? සංඝටකේ ඈ අපි දන්නවා කැල්සියම් කාබනේට්. නේද? කැල්සියම් කාබනේට්. එතකොට මේ ජීවියාට මෙන්න මේ නියත උෂ්ණත්ව පරිසරයක විතරයි ජීවත් වෙන්න පුළුවන්. මේ විදිහේ මේ උෂ්ණත්ව මට්ටමට වඩා සාගර ජලයේ උෂ්ණත්වයේ පහළ වෙන්නත් මෙයාට ජීවත් වෙන්න බෑ. මීට වඩා උෂ්ණත්වයේ වැඩි වුණොත් මෙයාට ජීවත් වෙන්නත් බෑ. දැන් ඔයගොල්ලෝ දන්නවා පෘථිවිය මත පිට ජීවත් වෙච්ච විශාලම ජීවියා තමයි මේ ඕස්ට්‍රේලියාවට නුදුරේ තිබිච්ච මේ මහා බාධක කොරල් පරේ. නේද? චන්ද්‍රයාගේ ඉඳලා නිරීක්ෂණය කළත් පේනවලු. හරි මහා බාධක කොරල් පරේ පේනවලු. එතකොට ඒ තරම් විශාල නිසා තමයි පෘථිවිය මත වාසය කළ විශාලම ජීවියා කියලා කිව්වේ. දැන් යා ජීවිතක්ෂයට පත් වෙනවා. ඒක නිල වශයෙන් මාර්තා කළා එක්තරා විපඩවියක්. හරි මේ පෘථිවිය මත වාසය කරපු විශාලම ජීවියා ජීවිතක්ෂයට පත් වුණා කියන කතාව. එතකොට මෙන්න මේ ජීවිතක්ෂයට පත් වීමට හේතුව මොකක්ද? ඉන්දියන් සාගර කලාපයට බලපාලා තියෙන මේ උෂ්ණත්ව වෙනස්කම්. නේද? සාගර ජල දූෂණය, ඒ වගේම සාගර ජල උෂ්ණත්වයේ වැඩිවීම මේව බලපාලා තියෙනවා. එතකොට ළමයි මෙන්න මේ කොරල් පර මේ උෂ්ණත්ව මට්ටමට වඩා විනාශ උෂ්ණත්වයකට පත් වුණාම විනාශ වෙලා යනවා. ඒවා අජීවී භාවයට පත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා කොරල් පර විවිධ හැඩ තියෙනවා. නේද? විවිධ හැඩ තියෙනවා. විවිධ හැඩ තල තියෙනවා. ඒ වගේම තමයි මේවා විචිත්‍රවත් වර්ණ වලින් සමන්විතයි. විවිධ වර්ණ තියෙනවා. සජීවී අධ්‍යක්ීම් ඔබට ලැබිලා ඇති වීඩියෝ බලලා ඇති කොරල් පර පරිසර වල තියෙන වීඩියෝ ක්ලිප්ස් නේද? ඒවෙන් දකින්න ලැබෙනවා හරිම ලස්සනයි. එක එක හැඩ තියෙනවා, එක එක වර්ණ තියෙනවා කොරල් පර. ඒ ජීවී කොරල් පරනේ. හැබැයි අර කියපු විදිහට හේතු යම් හේතුවක් නිසා කොරල් පරයක් මැරුණොත් ඒ මොන පාටදපත් වෙන්නේ? සුදු පැහැටපත් වෙනවා. හරි කොරල් පරේ සුදු පැහැටපත් වෙනවා. හේතු ඇයි තියෙන්නේ? මූලික සංඝටකයේ කැල්සියම් කාබනේට්. නේද? උණුනේ තියෙන්නේ. ඒ නිසා තමයි සුදු පැහැටපත් වෙන්නේ. එතකොට ළමයි ජීවී කොරල් අපි දන්නවා වෙරළට ආවරණයක්. නේද? කාන්තාව ආවරණ බලගින්නේ ලස්සන වැඩි කරගන්න. තමන් මේ වෙරළට තියෙන ආවරණය තමයි කොරල්.
හැබැයි මතක තියාගන්න විරලේ ලස්සන වැඩි කරන්න මේ කොරල් බලපානවා වගේම විරලට බොහෝ ආරක්ෂාව ගෙන දෙනවා නේද දැන් කාන්තාව ලස්සන වෙන්න කියලා ආභරණ පැළඳුවට ඒක ආරක්ෂාව ගෙන දෙන එක නෙවෙයි අනාරක්ෂිත තත්ත්වයට පත් වෙන එක ඇයි මහපාරේ යන යන සමාජයේ බයිසිකල් කාර්යයක් කියලා ජීන් එක කඩාගෙන යන්න පුළුවන් නේද නැත්නම් බෙල්ල කපලා ජීන් එක එහෙම කට්ටිය ඉන්නේ නේද එහෙම වෙන්න පුළුවන් හැබැයි විරලට ලස්සන ගෙන දෙන මේ කොරල් ටික විරලට ආරක්ෂාව ගෙන දෙනවා ඇයි අර ගොඩ සාගරයේ ඉඳලා ගොඩ බිම කරා වේගින් ඇදිනෙන රළ මේ කොරල් පරමත ගැටිලා ස්වභාවිකවම වේගය අඩු කරලා තමයි ගොඩ බිම පැත්තට එවන්නේ අනේ එතකොට තමයි විරල කාදණී වලක් පාලන්නේ එහෙනම් බල මතක තියාගන්න ඕනේ ජීවි කොරල් පර වගේම අජීවි කොරල් පර විරලට ආරක්ෂාව සපයනවා ජීවි කොරල් පර ලස්සන කුංගිරක් දෙනවා එහෙනම් අපිට පුළුවන්කම තියනවා නිදිසහත ගුරුප ගැන කතා කරනකොට මෙන්න මේ කොරල් පර නිසා විරලේ නිර්මාණය වෙන විවිධ ගුරුප මේ කොරල් පර නිසා පෙරලි නිර්මාණය වෙන විවිධ ගුරුප විශේෂයෙන්ම මේවා අජීවි භාවයට පත් වෙලා දිරාපත් වුනහම ඝන කැල්සියම් කාබනේට් තට්ටු බවට තමයි පත් වෙන්නේ. හරි? කුණුගල් තට්ටු බවට පත් වෙනවා. මේ උණු සංචිත නිසා තමයි උදේ වෙරළි ගුරුප හැදෙන්නේ. අන්න ඒව තමයි අපි මේ ජීව ක්‍රියාවලිය මගින් නිර්මාණය වෙන කොරල් කියලා කියන්නේ. මේ ගුරුප කියලා කියන්නේ. මොනවද තියෙන්නේ? අපි මේ ටියුට් එකේ දක්වලා තියෙන ගුරුප මොනවද කියලා. නේද? කොරල් පර සහ අතුළු. කොරල් පර සහ අතුළු. අපි බලමු මොනවද කියන්නේ කියලා. අපි ඉස්සර පොඩි හැඳින්වීමක් ලියමු. ගුරුප දෙක විරල පරිසර පද්ධතියේ සිදුවන ජීවි ක්‍රියාවලිවල ප්‍රතිඵලයන් ලෙස නිර්මාණයවන නිදිසාධිත බූලක්ෂණ නිර්මාණයවන නිදිසාධිත බූලක්ෂණ කීපයක් පිළිබඳව මෙහිදී විමසා බැලිය හැකිය කීපයක් පිළිබඳව මිනිදී විමසා බැලිය හැකිය නිවර්තන සහ උපනිවර්තන සාගර කලාපවල නිවර්තන සහ උපනිවර්තන සාගර කලාපවල ජීවත්වන එන නම දෙනවා කොරල් බුහුබාවා නිවර්තන සහ උපනිවර්තන සාගර කලාපවල ජීවත්වන කොරල් භූභාවා නැමති කුඩා ජීවියා විසින් නිර්මාණය කරගන්නා වූ සැකිලි කොරල් පර නමින් හැදෙන්නේ මේවා විවිධ වර්ණවලින් සහ හැඩතලවලින් සමන්විත වන නිසා
විරලට අලංකාරයක් එකතු කරයි. විරලට අලංකාරයක් එකතු කරයි. එසේම එසේම රළමගින් සිදුවන කාදරේ රළමගින් සිදුවන කාදරේ පාලනය කරන නිසා පාලනය කරන නිසා විරලට ආරක්ෂාවක්ද සපයයි විරලට ආරක්ෂාවක්ද සපයයි විරලට ආරක්ෂාවක්ද සපයයි මේවා දිราපත් වීමෙන් මේවා දිราපත් වීමෙන් විරල පරිසරය මත නිදිසාදිත බූලක්ෂණද මේවා දිราපත් වීමෙන් විරල පරිසරය මත නිදිසාදිත බූරූපද පෙරල පෙරල පරිසර පද්ධතිය මත නිදිසාදිත බූරූපද නිර්මාණය වේ හොඳයි දැන් ඔතෙන්ද කිව්වනේ පොදේ කොරල් පර සහ අතුළු කියලානේ අපි වැඩේ පටන් ගත්තේ නේද කොරල් පර සහ අතුළු කොරල් පර වර්ග දෙකක් තියෙනවා ළමයි බූරූපයක් විදිහට කතා කරනකොට කොරල් පර වර්ග දෙකකට බෙදන්න පුළුවන් එකක් තමයි ගැටි පර අනිත් එක තමයි බාධක පර හරි ගැටි පර අපි අඳිමු හරස් කඩක් වරලේ හරි මෙන්න ගොඩ බිමේ ඉඳලා සාගරේ පැත්තට වීදීව එතකොට මේම හරස් කඩ සමානක් ගන්නවා අපි දන්නවා මේ තියෙන්නේ සාගර රළ මේ ජල මට්ටම නේද රළ මේ ජල මට්ටම එතකොට මේ ගොඩ බිමට ආසන්නේම මේ විදිහට අර කොරල් වලින් නිර්මාණය වෙච්ච කුණුගල් සංචිතය නේද කොරල් බැරිලා නිර්මාණය වෙච්ච කුණුගල් සංචිතයක් ඒ නැත්නම් ජීවි කොරල් වලින් නිර්මාණය වෙච්ච කොරල් සංචිතයක් පිහිටියොත් අපිට පේනවා මේක ගොඩ බිමයි සාගරයයි සම්බන්ධ වෙන වෙරළයි මේ නිර්මාණය වෙච්ච ගැට්ටක් විදිහට ක්‍රියාත්මක වෙනවා නේද ගැට්ටක් විදිහට ක්‍රියාත්මක වෙනවා සබැලෝක රුතරන් දිනවා මම පෙන්නන්න ඈ මෙන්න මේව හැදුනොත් අපි මේවට කියනවා පුතේ ගැටි පරය ගැටි පර දැන් අපේ දක්ෂිණ වෙරළ තීරයේ තැන් තැන් වලට ගියා මේ වගේ ගැටි පර අපිට හම්බ වෙනවා නේද මේ වගේ තැන් වල නාන එක බොහොම ආරක්ෂිතයි ඇයි මේ ගැට්ටක් ඉස්සරහ තියෙනවා ඒ නිසා මේ පැත්තට හොඳට නැල ඉන්නේ නෑ නේද ආවත් ඒක කාදණයට ලක් වෙන මිනිස්සු ගහගෙන යන ඒ වගේ විනාශකාරී ප්‍රතිඵල ඇති කරන කෙනෙක් නෙමෙයි ඒ නිසා මෙවැනි තැන් වල නාන එක ආරක්ෂිතයි ඒ වගේම තමයි මේ ගැටි පරයකට ඉදිරි ඒ කියන්නේ ඊට වඩා ගැඹුරු ඉඳලා වර්ධනය වෙච්ච තවත් එවැනිම විශාල ප්‍රමාණයේ මේ කොරල් සංචිතයක් හරි ඒ කොරල් මෙරිලා නිර්මාණය වෙච්ච මල කොරල් සංචිතයක් හරි තියෙන්න පුළුවන් මේ හරි තිබුණොත් මෙන්න මේවට කියනවා බාධක පර බාධක පර එතකොට මේව ගොඩ බිමින් තර චුට්ටක් ඈතින් ගරලා සාගරේ පැත්තේ තමයි තියෙන්නේ එයි මේකට බාධක පරයක් කියන්නේ අර මෙහි ඉඳලා වේගෙන් වෙරළ කරා ගොඩ බිම කරා ඇදලෙන්න රළ මේකෙ ගැටෙන්න සලස්සලා වේගිය විඳ හලලා තමයි යම් රළ ප්‍රමාණයක් ගොඩ බිම පැත්තට එවන්නේ ඒ නිසා තමයි බාධකයක් ලෙස ප්‍රයත්නක වෙන්නේ අපි කියනවා බාධක පර ඊළඟට සාගරික ප්‍රදේශ වල නිර්මාණය වෙන්න පුළුවන් මේ විදිහට කොරල් වලින් වටේ හැදිලා තියෙනවා හරි කොරල් වලින් වටේට හැදිලා තියෙනවා පෙර දූපතක් තිබිලා තියෙනවා ඒ කියන්නේ දූපතක් වටේ කොරල් නිර්මාණය වෙලා මේ පස්සේ කාලෙකදී දූපත ගිලා වහිනවා ගිලා බැස්සම අපිට පේනවා මෙන්න මේ විදිහට කොරල් වලින් වට වෙලා හරි මේ විදිහට කොරල් වලින් වට වෙලා හැබැයි මැද්දේ කලපුවත් දැයි මැද්දේදී කුණු දූපතනේ ගිලා බහලා තියෙන්නේ නේද මැද්දේදී කුණු දූපත තමයි ගිලා බහලා තියෙන්නේ ඒ නිසා අපිට පේනවා සමහර සාගර ප්‍රදේශවල මෙන්න මේ වගේ කවාකාරන්දවට නිර්මාණය වෙච්ච කලපුවක් වෙනි ස්වභාවය ගත්ත ස්ථානයක් මෙන්න මේවට තමයි අපි කියන්නේ අතොල් අතොල්ලු අපි මේ රූප සනාන් වලට වඩා හොඳ
සැබෑ ලෝකේ රූපසනාන් තියෙන අපිව බලමු. එතකොට ඔයගලන්ට අවබෝධ කරගන්න පුළුවන් වෙයි මේ මොනවද මේ කියලා. අපි චුට්ටක් බලමු. හොඳයි. මේ බලන්නකො. මේ තියෙන්නේ ඔය කියන අතලක් නිර්මාණය වෙන ආකාරය. හරි අතලක් නිර්මාණය වෙන ආකාරය. ඔයාලට පේනවා ඇති මෙතන යමහල් දූපතක් තියෙනවා. නේද? යමහල් දූපත වට කරගෙන ඔයාලට පේනවා ඇති මේ දෙපැත්තෙන් පොරල් පර වර්ධනය වෙමින් තියෙනවා. හරි? පොරල් පර වර්ධනය වෙමින් තියෙනවා. මොන බාධක පර කියන අවස්ථාව. පස්සේ මොකද වෙන්නේ? අර දූපත ගිලා බෑ. ගිලා බහැලා වටේ තිබිච්ච පොරල් සංචිතය විතරක් ඉතිරි වෙනවා. මේ මැද්දි කලපුවා වටේට කොරා. ඒතර අපිට පේනවා මුද්දක හැඩයගත් ආකාරයට නිර්මාණය වෙච්ච පොරල් සංචිතය. කොයිට වඩා හොඳව දිනවා. මේ තින්නේ. මේ තින්නේ සබෑ ලෝකයේ වෙනීම දර්ශනය. නේද? බලන්න පේනවා ඇති මේ සුදු පාටින් පැච් එකක් වටේට තියෙනවා. නේද? මේ මොනවද මේ? මේ තමයි මුතිය අර කොරල් පාර. මේ අතලක්. තවත් එකක්. මේ බලන්නකෝ. මේ තින්නේ එවැනිම අතලක්. බලන්න පේනවා ඇති මැද්ද ටිකක් ගැඹුරු බව පේනවා. තද නිල් වර්ණයේ තියෙනවා. නේද? වටේට කොරල් නිර්මාණය වෙලා තියෙනවා. මේකත් එවැනිම අතලු ලක්ෂණයක්. ඊළඟට මේ තින්නේ එවැනිම බලන්නකෝ ලස්සන. නේද? මේ සාගරේ වටේ කොරල් සංචිතයක් නිර්මාණය වෙලා මැද්දෙම කොටන්නේ. අතලු. ඊළඟට මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මොකද්ද? ඔය ඕනි කෙනෙකුට පුළුවන් මයික්‍රෝෆෝන් ඔන් කරන්න, එහෙම නැත්නම් chat box එකත් ඔන් එකේ තියෙනවා. ඕනි කෙනෙකුට උත්තරේ දාන්න පුළුවන්. ඔයාලා දැන් මේ ඉගෙන ගත්තානේ මේ තුන් දෙනාම. මට කියන්න මේ පේන්නේ මොන ලක්ෂණයද කියලා. දැන් කලින් උපසරණ ටිකන ඔක්කොම දැක්කේ ඔයගොල්ලෝ අතලුනේ. මේ පේන්නේ මොකද්ද? පොතරනේ. I can මට උත්තරේ අහුන්නේ නැහැ මොකද ඒකයි මම එහෙම ආයෙ කියන්නේ කියලා මේක අතලක් නෙමෙයි කියලා පේනවනේ පැහැදිලිව නේද අතලු ලක්ෂණේ නෙමෙයි මේ එහෙනම් මේක ගැටිපරයක් හෝ බාධක පරයක් වෙන්න ඕනේ මට කියන්න මේක මොකක්ද කියලා ගැටිපරය නෑ ගැටිපරයක් නෙමෙයි ඔයගලට පේනවද මේ මේ තියෙන කොරල් රීෆ් එකට පිටිපස්සෙනුත් සාගරය දිනන මේ තියෙන්නේ සාගරයම තමයි ගොඩබිම නෙමෙයි පේනවද නේද මේ තියෙන්නේ බාධක පරයක් මේක ටිකක් ජලතලයෙන් ඉහළට වර්ධනය වෙච්ච බාධක පරයක් හරි ඊළඟට මේ බලන්නකෝ මෙන්න මේක නම් අර කියන ආකාරයේ ගැටි පරයක් දැන් ඔයාලට පේනවද ගොඩබිම නේද ඊළඟට සාමාන්‍ය අපි යන බීච් එක ඊළඟට මේ බං සාගරය තියෙනවා ගොඩබිමට ආසන්නයේම විශාල ප්‍රදේශයක පැතුරුණ ආකාරය නිර්මාණය වෙච්ච කොරල් සංචිතයක් නේද පරල් සංචිතය මෙන්න මේක තමයි ගැටි පරේ වෙන්නේ දැන් මේකට පිටිපස්සේ තියෙන වෙරළ කොමම් හේදින්නේ නේද කොමම් හේදින්නේ හැබැයි අර කලින් දැක්කේ ඔයගොල්ලෝ බාධක පරයක් මේ ගොඩබිම ඈත හරි මේන් සාගරේ ඒකට ටිකක් ඈතින් නිර්මාණය වෙච්ච වැටියක් මොන වැටියක්ද කොරල් වැටියක් එහෙනම් මේක බාධක පරයක් දැන් පැහැදිලි ඇති කතාව එහෙනම් හොඳයි උත්තරක් දාලා තිනවා අපි එහෙනම් ලියමු මේ මේ නිසා නිර්මාණය වෙන බුරූප වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන් කියන කතාව ලියාගෙන ගියේ නෝට් එකට ලියන්නකෝ මේම මේ නිසා විරලී නිර්මාණය වන බූලක්ෂණ තුනක් බූලක්ෂණ තුනක් පහත සඳහන් පරිදි වේ එක නිර්මාණය වන මූලක්ෂණ තුනක් පහත සඳහන් පරිදි වේ එක ගැටිපර අපි ඒක ඉස්සරහ ගැටි ඉඩක් දාලා ලියමු අපි පොඩි විස්තරයක් මූලක් එකමාරක් කොන්නම් දෙකක් යයි ගැටිපර මොකද්ද ගැටිපරයක් කියන්නේ කියලා ලියමු
ගොඩබිමට ආසන්නේන්න ගොඩබිමට ආසන්නේන්න ගොඩබිමට ආසන්නේන්න නිර්මාණය වූ විරල කාදණයට ප්‍රතිරෝධකතාවක් පෙන්වන අතට කමාවක් දාන්න කලින් දැන්න ගොඩබිමට ආසන්නයෙන්ම නිර්මාණය වූ කියන දකට කමාවක් දාන්න නිර්මාණය වූ විරල කාදණයට ප්‍රතිරෝධකතාවක් පෙන්වන විරල කාදණයට ප්‍රතිරෝධකතාවක් පෙන්වන जीवी हो अजीवी कोरल संचित जीवी हो अजीवी कोरल संचित गेटी पर्याक वे तथा गेटी पर्याक नमिं हिंदी जीवी हो अजीवी कोरल संचित गेटी पर्याक नमिं हिंदी हाँ सागरे सित गुडबिम करा एदीन रलट सागरे सित गुडबिम करा एदीन वेगवत रलट ආග්‍රේසිත ගොඩබිම කරා යදීන වේගවත් රළට බාධකයක්සේ පිහිටන බාධකයක්සේ පිහිටන ජීවී හෝ අජීවී කොරල් සංචිතය බාධකයක්සේ පිහිටන ජීවී හෝ අජීවී කොරල් සංචිතය බාධක පරණමින් හඳුන්වයි තුන්වෙනි කෙනා අතොලු 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 දූපතක් වටා වර්ධනය වූ කොරල් සංචිතව ඉතිරි වී තිබියදී දූපතක් වටා වර්ධනය වූ කොරල් සංචිතව සංචිතය ඉතිරි වී තිබියදී දූපතක් වටා වර්ධනය වූ කොරල් සංචිතය ඉතිරිව තිබියදී දූපත ගිලා බැසීම නිසා දූපත ගිලා බැසීම නිසා නිර්මාණය වන කවාකාර කොරල් සංචිතය නිර්මාණය වන කවාකාර කොරල් සංචිතය අවාකාර කොරල් සංචිතය අතුළු නමින් හැඳින්වේ අතුළු නමින් හැඳින්වේ හොඳයි දැන් ඔයගලන්ට පුළුවන් පොතේ ඔයගලන්ගේ ටියුට් එකේ කොටු තුනක් තියෙනවනේ නේද කොටු තුනක් එක පැලවල තියලා තියෙනවා ඒ කොටු තුනම එකයි එකම කොටුවක් කියලා හිතලා මේක අඳින්න පුළුවන් මේක අඳින්න පුළුවන්. මේ අඳින කොටුව කල්පනාකාරී වෙන්න පළවෙනි කොටුවට මේ ගැටි පරිය ගන්න බලන්න. බාධක පරිය දෙවෙනි කොටුවට ගන්න බලන්න. අතුළු කෙනෙක් කෙනා තුන්වෙනි කොටුවට දා ගන්න බලන්න. එකම කොටුවක් විතර ඉඳලා මේ සතරම ඒක අඳින්න පළවෙනි කොටුවට ගැටි පර දෙවෙනි එකට බාධක පර තුන්වෙනි එකට අතුළු වෙන විදිය. මෙන්න මේ විදිය අතොල්ලක් මතු පිටින් බලනකොට මෙහෙම පේනවා කියලා ඔහේ ඇත්තටම දාන්න. මතු පිට පෙනුම.
हाँ ये कोई नहीं मिलिया है मातु पिता पेनु कहाँ गया था अतुल लक्ष्य किनेक पड़ी हुई राई दिन एक पड़ी हुई राई तुम दिन एक पड़ी हुई राई क्योंकि अन्य अनिता का प्रमाणवत विला हुआ मध्यमों वीडियो की बाल्ला रही करेगा ना इंसान मामा मिथनिंग उपस्थानी वाले साथी तो उतना आसान करना है वाकी मोतनी पुत्र उबलांगे विरल दूरुपन निर्माण क्रिया वाली है मुड़मनी मावसान अबे खादित भूलक्षण सा निदिशादित भूलक्षण के ला कांड देखा क्या डरते विरले गुरु निर्माण वाले क्रियावली कथा कर अरे कथा भाग कर ये रखा थवात अभी तो एक गुरु निर्माण कारक एक पिलबंदो कथा भाग करना थी ना ये तमाई भूगत जले निर्माण वाले भूलाक्ष भूगत जले निर्माण वाले गुरु पर ऐसा आप ये वाले की ना कुनुगल ना सुत गुरु पर आप ये करोगे काम में आ पर आप लोगों ने निबंधने इलग पिटवे तेरा कुनुगल ना सुत गुरु पर की ना मासुगा पटाना ये मतलब कोई गुरु पर कांड ले तो तवात नमक किए ना लगाए अभ्यंतर එතකොට මුණුගල් සහිත ප්‍රදේශයක ගංගා ඇලදොල පිහිටන්න විදිහක් නැහැ. යාපන අර්ධද්වීපයේ සිටියමක් කරන් බලන්නකෝ ගංගා වල නැහැ. ඇලදොල වල නැහැ. හැබැයි ලින්ක් තියෙනවා. නේද? තාම ගැඹුරු ලින්ක් තියෙනවා. එතකොට ඒ තැන් වල තියෙන අපි දන්නවා මුණුගල් ඒ නිසා තමයි ගංගා ඇලදොල පිහිටීමක් නැත්තේ. එතකොට ඇයි ලින්ක් පිහිටලාද? මේ කාන්දුන ජලය පොළොව යට ගලා යන ගංගාවද? අපිට මේ මද පිට නොපෙනෙන ගංගා හැබැයි පොළොව යට ගලන. හරි? අපි දන්නවා එතකොට මේ සමිවරතාව කොච්චර ප්‍රබලයි නේද ඒ වගේම තමයි කුණුගලට ජලය ලැබුණා වෙන දේ ඔයගොල්ලෝ දන්නවා මොකද්ද වෙන්නේ කුණුගල දිය වෙනවා නේද කුණුගල දිය වීමට ලක් වෙනවා කැල්සියම් කාබනේට් කැල්සියම් බයිකාබනේට් විතර දිය වෙලා යනවා එතකොට අපි කියනවා කුණුගල විකාදනය වෙනවා නැත්නම් දිරාපත් වෙනවා එහෙම කියනවා එතකොට උදේ කුණුගල විශාල ප්‍රදේශයක පැතිරිච්ච අවස්ථාවක ඒ ප්‍රදේශයට සිද්ධ වෙන ජල වහනීය මත නේද මේවත්ත වර්ෂාපතන ලැබෙන ජලය මත අපි දන්නවා මේ හුඟල් දිය වෙන නේද හුඟල් දිය වෙලා විවිධ වර්ගයේ බුරුප හැදෙනවා පොළොව මත වගේම පොළොව අභ්‍යන්තරේ මෙන්න මේ නිසා අපි මේ බුරුප නිර්මාණය වන ක්‍රියාවලිය අවසානයේ හුඟල් ප්‍රදේශවල නිර්මාණය වන බුරුප ගැන කතා කරන්නේ හුඟල් ජලය මගින් දිය වී යාමෙන් විවිධ බුරුප හැදෙනවා ඒ වගේම තමයි මේ දිය වෙලා යන හුඟල් ඒ දිය වෙන ජලයත් එක්ක ගහගෙන ගිහිල්ලා මේ කැල්සියම් කාබනේට් තව කොහෙටද තැන්පත් වෙලා
පූර්ව හදන්නත් පුළුවන්. ඒ කියන්නේ නිතිසාධක ක්‍රියාවලියකුත් තියෙනවා. දැන් ඔයාලා ඉගෙන ගත්තේ මොනවද? කුණුගල් ඇතුළේ තියෙන්නේ කුණුගල්ල තියෙන සංඝටකය තමයි කැල්සියම් කාබනේට්. කුණුගල කියන්නේ සවිවරතාව වැඩි පාෂාණය. නේද? සිදුරු ගතිය වැඩි. එතකොට මේ සිදුරු ගතිය වැඩි නිසා මතු පිට ජලයේ රඳවා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ සිදුරු අස්සෙන් කාන්දුල අභ්‍යන්තරයට වැස්සලා යනවා. මතු පිට ජල වහනේට වඩා කුණුගල් ප්‍රදේශවල තියෙන අභ්‍යන්තර ජල වහනේ. එතකොට මේ පොළොවට ගලා යන ගංගා මගින් නැළදොරවල මගින් ඊළඟට වර්ෂා උපතනේ ලැබෙන ජලය නිසා කුණුගල් කුෂ්ඨය දිය වෙනවා. දිය වෙලා විවිධ හැඩ බූරුප හදනවා. ඒ වගේම තමයි මේ දිය වෙලා ගලාගෙන යන ජලයත් සමග ගසාගෙන යන කැල්සියම් කාබනේ කොහේ හරි ගිහිල්ලා නැවත තැන්පත් වෙනවා. ඒ තැන්පත් වෙලා බූරුප හැදෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ කුණුගල් ආශ්‍රිත බූරුප. හැබැයි ළමයි ඔය කුණුගල් ආශ්‍රිත බූරුප වලට තව නමක් තියෙනවා කියලා කිව්වනේ. මොකද්ද? කාස්ට් බූරුප. කාස්ට් බූරුප. ඇයි මේ කාස්ට් බූරුප කියන්නේ? දැන් කුණුගලට කාස්ට් කියලා ඉංග්‍රීසියෙන් වක් කියන්නේ. නේද? කුණුගලට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? ලයිම්ස්ටෝන්. ලයිම්ස්ටෝන්. එහෙනම් මොකද්ද මේ කාස්ට් කියන වචනේට හේතුව? දැන් මම කිව්වා කුණුගල් විශාල වශයෙන් තියෙන ප්‍රදේශවල කුණුගල් දිය වෙලා ගිහිල්ලා බූරුප හැදෙනවා. කුණුගල දිය වෙලා යන ජලයේ තියෙන කැල්සියම් කාබනේට් කොහේ අතනක තැන්පත් වෙලා එතනක් බූරුප හැදෙනවා. එහෙනම් ඔය කියන ක්‍රම දෙක තමයි කුණුගල් බූරුප නිර්මාණය වෙන්නේ. ඒක ඇයි මේ කාස් බූරුප කියන්නේ? කාස් බූරුප කියන්නේ හේතුවක් තියෙනවා පුතේ. බූරුප විද්‍යාඥයෝ කියනවා කුණුගල් බූරුප පිළිබඳව අධ්‍යයනය කරපුවායි කියනවා ලෝකයේ විවිධ තැන්වල කුණුගල් බූරුප දකින්න ලැබෙනවා. දැන් අපේ රටේ යාපන අර්ධද්වීපයට ගියාම කුණුගල් බූරුප දකින්න ලැබෙනවා. ඊළඟ අපේ රටේ ඇමිලි පිටියට නුදුරේ පිහිටලා තියෙන මේ වෞල්පන කුණුගල් ගහ. දැන් මේ මේ පන්ති මේ ප්‍රදේශයේ නියෝජනය කරන දරුවෝ ඉන්නවා. හරි? මේ ප්‍රදේශයේ නියෝජනය කරන දරුවෝ ඉන්නවා. දැන් ඉන්නවද කියලා මට හොයා ගන්න බෑ. ඔය වෞල්පන ආශ්‍රිත ප්‍රදේශයේ කුණුගල් ගහව තියෙනවා. නේද? එතකොට එතනත් විවිධ බූරුප තියෙනවා. එතකොට ළමයි එතකොට මේ කියන විවිධ බූරුප විවිධ බූරුප ලෝකයේ විවිධ තැන්වල තියෙනවා. හරිද? ඒ තියෙනකොට ඒ බූරුප ඔක්කොම දකින්න ලැබෙන එක තැනක් ලෝකේ හම්බ වෙනවා. දැන් වල්පනේ උනුගල් ගාවේ තියෙන බූරුපයි යාපන අර්ධද්වීපයේ තියෙන බූරුපයි ඊළඟ ලෝකේ වෙනත් කොහේ හරි තැනක මැලේසියාවේ බාටු ගාවල තියෙන බූරුපයි තැන් තැන්වල තියෙන විවිධයි. එකම තැන ඔක්කොම දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ලෝකේ එක තැනක තියෙනවලු ඒක ඔක්කොම වගේ දකින්න ලැබෙනවා. ඒ තමයි ළමයි යුගෝස්ලාවියා. හයි යුගෝස්ලාවියා. යුගොස්ලාවියාවේ ඩෙල්මේෂියන් කියලා වෙරළා. ඩෙල්මේෂියන් කියලා වෙරළ ප්‍රදේශයක් තියෙනවා. හරි? අන්නේ වෙරළ ප්‍රදේශයේ තියෙන මුදේ දිගින් සතපුම් 450ක් විතර දිග, පළලින් සතපුම් 100ක් විතර වෙන වෙරළ කොටසක්. එයාගේ නම තමයි කාස්ට්. සම්පූර්ණයෙන්ම කුණුගල් වලින් නිර්මාණය වෙලා තියෙනවා. හරි? සම්පූර්ණයෙන්ම කුණුගල් වලින් නිර්මාණය වෙලා තියෙනවා. අන්නේ වෙරළ කලාපයේ තුල ලෝකේ තැන් තැන්වල දකින්න ලැබෙන සියලුම හුණුගල් බූරුප පාගේ දකින්න ලැබෙනවා. ඒ නිසා බූරුප විද්‍යාඥයෝ කියනවා හුණුගල් බූරුප වලට එහෙම නැත්නම් භූගත ජලයේ නිර්මාණය වන බූරුප වලට කාස් බූරුප කියන නම දුන්නට වැරද්දක් නැහැ කියලා. පොදු නමක් දුන්නා. ඔකයි කාස් කියන නම එන්න හේතුව. ඔක තියෙනවා ආරාධිත කියුට් එකේ දීලා. හරි කියුට් එකේ දීලා තියෙනවා විස්තරය. කියවන්න නැති කියවු ළමයි දන්නවා. හොඳයි එහෙමනම් ළමයි මේ මෙරු මතු වෙන්නේ මොකටද පායන්නද වහින්නද දන්න කෙනෙක් කියන්න ඕනේ සම්බන්ධ වෙන්න බැරි මැසේජ් එකක් දාලා තියෙනවා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච හේතු කියලා කමක් නැහැ පුතේ කොහොමත් අද ගොඩක් දෙනෙකුට මේ පෞද්ගල සාලකුසික තත්ත්වයට එක්ක සම්බන්ධ වෙන්න බැරි බව කල් තියාම දැනුම් දීලා තියෙන්නේ ඒ අයට සාධාරණයක් වෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා රෙකෝඩින් එක දාලා තියෙන කිසි ගැටලුවක් නැහැ. හෙට උදේ 8 වෙනකොට ඔයගලන්ට YouTube channel එකට දාලා මේක link එක ඔයගලන් group වලට එවන්න. එතකොට අපි කවුගේ පැය කීපේ කතා බහ කරපු දේවල් දැක බලාගෙන වැඩ කටයුතු කරගන්න අවස්ථාව තියෙනවා. හරි? හොඳයි. එහෙනම් මේ පොඩක් අපි tweet එක කියොම් බලන්න මම ඔයගලන්ට share කරන්නම් මේ tweet එකේ page එක. භූගත ජලයෙන් නිර්මාණය වන බුලක්ෂණ. කුණුගල් ආශ්‍රිත බුලක්ෂණ කියලා කියනවා. එහෙනම් අපි බලමු කියලා. බලන්න කියනවා මෙහෙම පෘථිවියේ කුණුගල් සහිත ප්‍රදේශවල සිදුවන කාදණය. කාස්ට් කාදණය. හයිලයිට් කරගන්න කාස්ට් කාදණය කියන එක. කාස්ට් කාදණය. නමින් හැඳින්වේ. කුණුගල් ආශ්‍රිත බුලක්ෂණ
නිර්මාණය වන ක්‍රියාවලිය කාස්ට් කාදනය නමින් හැඳින්වෙන්නේ හුනුගල් ආශ්‍රිත සියලුම පූලක්ෂණ යුගොස්ලාවියාවේ ඩෙල්මේෂියන් වෙරළේ කාස්ට් නමින් හැඳින්වෙන වෙරළ කලාපය තුළ දක්නට ලැබෙන නිසයි එහෙනම් ඔන්න ඔයගොල්ලෝ දන්නවා භූගත ජලයෙන් එහෙම නැත්නම් හුනුගල් ආශ්‍රිත භූ රූප කාස් කියලා කියන්නේ ඒ කියලා හරි මෙම කොටස සැතපුම් 450ක් සහ සැතපුම් 100ක දිග පළලකින් යුක්ත වෙනවා හරි දිග පළලකින් යුක්ත වෙරළ ප්‍රදේශයල් ඕකේ තමයි ඔක්කොම ලෝකයේ තැන් තැන් වල දකින්න ලැබෙන සියලුම භූ රූප උතන දකින්න ලැබෙනවා මොනවාද සියලුම කියන්නේ හුනුගල් ආශ්‍රිත භූ රූප හරි කුස්තුර සහිත හුනුගලට ඒ කියන්නේ අර විවර සහිත බව කියන්නේ කුස්තුර සහිත හුනුගලට ජලය ලැබුණු විට පාෂාණ ද්‍රාවණයට ලක් කරයි ඒ කියන්නේ හුනුගල දීවලා යනවා මේ නිසා විවිධ වර්ගයේ භූලක්ෂණ නිර්මාණය වන විට ඒවා හුනුගල් ආශ්‍රිත භූලක්ෂණ හේවත් කාස් භූලක්ෂණ නමින් හැඳින්වේ හුනුගල් ආශ්‍රිත භූලක්ෂණ නිර්මාණය වීම තීරණය වන සාධක කිහිපයක් හඳුනාගත හැකිය දැන් මෙතන කියන අදහසේ හැටියට නම් මතුවලා පේන්නේ හුනුගල දිය වෙලා ගිහිල්ලා හැදෙන භූරූප විතරක් හුනුගල් භූරූප කියලා කියනවා එහෙම නැහැ ඒ දිය වෙලා යන දේවල් කොහේ හරි ගිහිල්ලා ආයතන්පත් වෙලා හැදුනොත් ඒත් අයිති වෙන්නේ ඒවට හුනුගල් භූරූපම තමයි හොඳයි එහෙනම් බලන්න හුනුගල් භූරූප නිර්මාණය වීම සාධක කිහිපයක් මත තීරණය වෙනවා මොකද්ද සාධක ටික එකක් තමයි අර ටීවී කියන්නේ උපරි ප්‍රෝග්‍රෑම් නේද ගමේ ඉන්න මිනිස්සුන්ට මේ මොනවද පොලොස් ව්‍යංජනේ උගන්වන්නද නේද හදන විදිය උගන්වනවා ටීවී එකේ උපරි ප්‍රෝග්‍රෑම් තියෙන්නේ නේද දැන් ඉස්සලා කියනෝනේ අවශ්‍ය දේවල් පොලොස් ව්‍යංජනේ හදන්න නම් අනිවාර්යයෙන් පොලොස් තියෙනවා නේද නැතුව ඉතින් ගෙදර දින ඉලපත දාලා හදන්නේ නේද ඒ වගේ තමයි හුනුගල් භූරූප හැදෙන එක තීරණය වෙන සාධක ගැන කතා කරනකොට පළමුව මොකද්ද තියෙන්නේ ඈ හුනුගල් දිය වෙලා යන්න ප්‍රමාණ නේද දිය වී යාමට ප්‍රමාණවත් පරිදි නිර්මාණය වෙච්ච විශාල ප්‍රදේශයක පැතිරුණු හුනුගල් සංකිටියක් තියෙනවා ඒ වෙලත් තමයි පුංචි හුනුගල් අද්දෙක් තිබිලා ඒක දිය වෙලා ගිහින් හැදෙන භූරූප අපිට ගණන් ගන්න බැහැ එහෙනම් ඔන්න පළවෙනි සාධක එහෙනම් ලියන්න අංක 1 දිය වී යාමට ප්‍රමාණවත් පරිදි නිර්මාණය වෙච්ච දියවියාමට ප්‍රමාණවත් පරිදි නිර්මාණය වූ විශාල ප්‍රදේශයක පැතිරුණු හුනුගල් සංකිටියක් විශාල ප්‍රදේශයක පැතිරුණු හුනුගල් සංකිටියක් හුනුගල් සංකිටියක් අනිසාර කියන්න පුළුවන්ද දියවියාමට මම ආයේ කාරණේ කියන්නම්. සචේදයක් විදිහට ලියන්න ඕනේ. අනේ දරුවනේ කවුරුර කෙනෙක් එක කියන්නකෝ පොඩක් ඇහෙන්න මට මුල ආරම්භයේ මම නෝට් එකක් බලාගෙන මේ කිව්වේ ප්‍රභාස්වර කියන්නකෝ ඒක. සමායගල මාත් ලියාගන්න බැරුණා සර් මටත් ඒක. ලියාගන්න බැරුණානේ. සමේ ලියාගන්න මගේ අදහස ආයෙත් කියන්නම්. කියන්න මෙහෙම ලියමු නැති අය දියවියාමට ප්‍රමාණවත් පරිදි නිර්මාණය වූ දියවියාමට ප්‍රමාණවත් පරිදි නිර්මාණය වූ දියවියාමට ප්‍රමාණවත් පරිදි නිර්මාණය වූ විශාල ප්‍රදේශයක පැතිරුණු විශාල ප්‍රදේශයක පැතිරුණු හුනුගල් සංචිතයක් පැවතීම හුනුගල් සංචිතයක් පැවතීම හුනුගල් සංචිතයක් කියන්නේ හුනුගල් එකතුවක් පැවතීම සොයි පළවෙනි කාරණේ අනිත් දේ තමයි පොදේ දෙවෙනි කාරණේ තමයි විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණාට ඒක ඝනකම් සැලකීමේ ඝනකමක් තියෙනත් මේ බොහොම සුනී තට්ටුවක් විශාල ප්‍රදේශයක පැතිරලා තිබුණොත් වැඩන්නේ ඒක දිය වෙනා විවිධ භූරූප හැදෙන්න විදිහක් නැහැ ඝනකම අඩුයි එනිසා අපිට ඝනකම ගැන සැලකිලිමත් වෙන්න වෙනවා එහෙනම් භූරූප නිර්මාණය කිරීමට සම ප්‍රමාණයේ ඝනකම සංකිටියක් විය යුතුයි දෙක අංක දෙක භූරූප නිර්මාණය කිරීමට සම භූරූප නිර්මාණය කිරීමට සම හැලෙක ප්‍රමාණවත් රූප නිර්මාණය කිරීමට සම ඇලේලා ප්‍රමාණවත් හුනුගල් තට්ටුවක් පැවතීම හුනුගල් තට්ටුවක් පැවතීම
තුන්වෙනි කාරණය තමයි ඔබ දන්නවා මේ කියන මුංගල ජලයෙන් දියවියාම නිසානේ බොහෝ ඌරු හැදෙන්නේ. ඒ වගේම දිය වෙලා යන ජලයත් සමග ගෙනියන කැල්සියම් කාබනේට් එක හොයන තැනපත් වෙලා ආයි ඌරු හැදෙනවා කියන්නේ. එහෙනම් මොකක්ද තියෙන්නේ? උණුගල් තත්ත්වයක් විතරක් තිබිලා මදි. නේද? උණුගල් තත්ත්වයක් තිබිලා මදි. ප්‍රමාණවත් මතු පිට ජල වහනයක් සහ එහෙම නැත්නම් ප්‍රමාණවත් අභ්‍යන්තර භූගත ජල වහනයක් තියෙනවා. නේද? එයා ඒකත් වැදගත්. ජලයේ තියෙන්නේ මේ උණුගල දිය වෙලා යන එක පොළොව මත ගලා යන ජලයෙන් හරි පොළොව අභ්‍යන්තරයෙන් ගලන ජලයෙන් හරි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි කියේ මතු පිටකෝ අභ්‍යන්තරය. එහෙනම් ලියමු තුන්වෙනි කාර්යය. තුන්වෙනි කාර්යය ලියන උණුගල උණුගල ප්‍රදේශයේ නැත්නම් උණුගල් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රමාණවත් මතු පිට හෝ භූගත ජල වහනයක් කුණුගල් ප්‍රදේශයේ ප්‍රමාණවත් මතු පිට හෝ භූගත ජල වහනයක් සෑහෙන අය චුට්ටක් කියන්නකෝ. කුණුගල් ප්‍රදේශයේ දුල්මිණි රසින්දි දුල්මිණි මයික්‍රෝෆෝන් එක ඔන් වෙලා පුතේ කතා කරන්නේ ඔක්කොම එනවා. හොඳයි මං කිව්වේ ඊළඟාමේ කුණුගල් ප්‍රදේශයේ ප්‍රමාණවත් භූගත හෝ මතු පිට ජල වහනයක් පැවතීම. ප්‍රමාණවත් භූගත හෝ මතු පිට ජල වහනයක් පැවතීම. ඇයි මේ ප්‍රමාණවත් කියලා කියන්නේ? මේ බලන්නකො වැඩේ හැටි මෙහෙමයි. කුණුගල් කොටසක් එක කොටසක් දියරේ. අපි හිතමු මේ තියෙන්නේ වර්ග සෙන්ටිමීටරේ කුණුගල් කොටසක්. හරි වර්ග සෙන්ටිමීටරේ ප්‍රමාණය කුණුගල් කෑල්ලක් මේ තියෙන්නේ. හරිද? මෙන්න මේ වර්ග සෙන්ටිමීටරයක වර්ග සෙන්ටිමීටර සෝරි ඝන සෙන්ටිමීටරයක ඝන සෙන්ටිමීටරක් වත් දිග පල්ලොස කියන තුනම සෙන්ටිමීටරක් වන ඝන සෙන්ටිමීටරක් වන කුණුගල් කොටස දිය වෙන්න පුතේ ජලයත් අවශ්‍යයිලු ඝන සෙන්ටිමීටර 75000 අවම වශයෙන්. ලේසි නෑ වැඩි හොඳේ ජලය තිබුණා කියලාම හරියන්නේ නෑ. ප්‍රමාණවත් ජල සැපයුමක් කියන්නේ ඒකයි. එක කුණුගල් කොටසක් දිය කර හැරීම සඳහා අවම වශයෙන් එවැනි ජල කොටස් 75000ක්වත් අවශ්‍යයි. එනවා මම මේ උදාහරණයක් කරන් කිව්වේ ඝන සෙන්ටිමීටරක් පමණ වෙච්ච කුණුගල් කෑල්ලක් දිය වෙලා යන්න ඝන සෙන්ටිමීටර 75000ක් විතර ජල ප්‍රමාණයක් අවශ්‍යයි. එහෙනම් ඒකයි කිව්වේ ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් සැපයීමක් තියෙන්න ඕනි කියලා. මාලි කියන්නකො ප්‍රමාණවත් ජල සැපයීම සම්බන්ධ උදාහරණ. කියන්න උදාහරණ. කුණුගල් එක් ඒකකයක්. කුණුගල් එක් ඒකකයක්. කුණුගල් ඒකකයක් දියකර හැරීම සඳහා දියකර හැරීම සඳහා අවම වශයෙන් එවැනි ජල කොටස් අවම වශයෙන් එවැනි ජල කොටස් අවම වශයෙන් එවැනි ජල කොටස් ඒකක 75000ක්වත් ඒකක 75000ක්වත් අවශ්‍ය වන බව ගණනය කොට තිබේ. ජල කොටස 75000ක්වත් අවශ්‍ය බව ගණනය කොට තිබේ. එනවා මේ පොඩ්ඩක් ජලයේ තිබිලා බෑ නේද? කුණුගල් සංචිතය විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනෝනි. හොඳ ඝනකමකින් තියෙන කුණුගල් තට්ටුවක් වෙන්නත් ඕනි. ජලය හොඳට සැපෙන්නත් ඕනි. ඔය කියන ආකාරයේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්න ඕනි. මේ මෙහෙමනම් තමයි කුණුගල් දිය වෙලා ගිල්ලා ඔය කියන අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන භූරූප නිර්මාණය වෙන්නේ. හොඳයි. කියුට් එකේ ඊළඟ කොටස් වලට යම් බලන්න. සාධක ටික ලියුවා. ලෝකයේ කුණුගල් ආශ්‍රිත භූලක්ෂණ දක්නට ලැබෙන ප්‍රදේශ කිහිපයක් හඳුනාගත හැකි. ඔන්න ගෙදර වැඩක් ඉන්නේ. ගෙදර වැඩක් තමයි ඉන්නේ. හොඳයි. කුණුගල් ප්‍රදේශ දකින්න ලැබෙන තැන් අපිට
සිතියම ලකුණු කරන අභ්‍යාසෙදි අහන්න පුළුවන් ළමයි. දැන් අපිට එනවා සිතියම අභ්‍යාස ලකුණු කරන ලෝක සිතියම නේද? එතකොට මේව අහන්න පුළුවන්. මොනවද මේ ලෝකයේ හුඟල් දකින්න ලැබෙන හුඟල් භූරූප දකින්න ලැබෙන ලෝක ප්‍රකට ස්ථාන ප්‍රදේශ මොනවද? අපි ඒවා දැනගන්න ඕනේ. මං එකක් කියන්න. ඔකේ. අරුවක් කාලු. කොහෙද? පුත්තලමේ අරුවක් කාලු. ආ ඔව් අපි ඒක මෙහෙමයි ගන්නෙ. ලංකාවේ වයඹදික වෙරළ තීරය කියලා ගන්නවා. නේද? දැනක් සඳහන් කරන්නේ නැහැ. ලංකාවේ වයඹදික වෙරළ තීරය. ඒතකොට පුතේ පුත්තලම ඉඳලා යාපනයටයි යාපනයේ ඉඳලා ත්‍රිකුණාමලයටයි. දලාකෘතික සටහනක් නැද්ද මෙන්න මේ. හරි මෙන්න මේ. මේෙන් පටන් ගන්න ඕනෝ වීදිලාන මෙන්න මේ සම්පූර්ණම කලාපය. හරි මේක සාමාන්‍ය ගණන් ක්‍රීම් කරලා දෙනවා වර්ග කිලෝමීටර් 1500ක් විතර ආවද වෙනවා. හරිද? මේ කලාපයම අපිට ගන්න පුළුවන්. හරි ඔන්න හුඟල් ක්‍රියාත්මක ඒ වගේම භූරූප දකින්න ලැබෙන ප්‍රමුඛ කලාපේ ලංකාව. ඒ අනුකොට මේ MBBD මුදුරු ස්ථානයේදී අපුරු දකලා අහලා තියෙනවා ඇති මේ වෞල්පණ හුඟල් ගහව. නේද? වෞල්පණ හුඟල් ගහව. අපි දන්නේ නැහැ මේකේ තියෙන වටිනාකම. මොකද්ද මේකේ තියෙන වටිනාකම? භූරූප විද්‍යාත්මක වටිනාකමක් තියෙනවා. ජීව විද්‍යාත්මක වශයෙන් වටිනාකමක් තියෙනවා. එයි මේ හුඟල් ගහව ඇතුලේ කැරපොත්තු ලක්ෂ 11ක් විතර ජීවත් වෙනවා. ඊළඟ වෞල් ලක්ෂ 6ක් විතර ජීවත් වෙනවා මේ වෞල්පණ හුඟල් ගහව අසු ඒ භූමියේ ඒ හුඟල් ගහව ඇතුලේ කොහොමද ඉතින් ගණනය කරන්නේ ඈ කැරපොත්තෙම මේ සංගණනයක් කරනකොට එක එක කැරලා පැත්තකට දාලා තියලා එහෙම ගණන් බෑනේ මිනිස්සු වගේ නේද සත්තුනේ ඒගොල්ලෝ එමින් නැහැ එහෙනම් කොහොමද මේකේ කැරපොත්තු ලක්ෂ 11ක් ඉන්නවා අය එමත්නම් වෞල් ලක්ෂ 6ක් ඉන්නවා කියලා හෙව්වේ ඈ පරිශුද්ධකේ තමයි හොයාගෙන තියෙන්නේ කොහොමද හොයන්නේ ක්‍රමයක් තියෙනවා අපි ඒකට කියනවා මේ කොඩ්ඩඩ් මෙතඩ් එක සිව්රස් ක්‍රමය. එදෙන්දි වෙන්නේ පුතේ මෙහෙමයි. දැන් අපිට හුඟල් ගහව ඇතුලේ සම්පූර්ණ වපසරියෙම ඉන්න සත්තු ටික ගණන්න බැරි වුණාට අපිට හුඟල් ගහවේ එක පිටියක වර්ග මීටරයක් තෝරගන්න. වර්ග මීටරයක් තෝරගන්න. ඒ කියන්නේ දිග පළල මීටරයක් වන කොටසක් තෝරගන්න. අන්න ඒක අස්සේ ඉන්න වවුල් ටික ගණන් ගන්න පුළුවන් එකක් ගාලා යන්න කලින්. පුළුවන්නේ. ඒ වගේම ඒක අස්සේ ඉන්න මේ කරපොත්ත කොච්චරද කියලා දැනගන්න පුළුවන් නටක් ගන්න නේද අපි හිතමු වර්ග මීටරය ඇස්සේ හිටියා මේ වවුල්ලු 180ක් අපි ඒක වර්ග මීටරය ඇස්සේ වවුල්ලු 180ක් හිටියා අපි ඊට පස්සේ මොකද කරන්නේ හුණුගල් ගුහාව ඇතුලේ වපසරිය මනිනවා හුණුගල් ගුහාව ඇතුලේ වපසරිය කොච්චරද කියලා වර්ග මීටර කොච්චරක් තියෙනවද කියලා බලනවා එනවනි උත්තරයක් අන්නේ උත්තරේ මෙයා වැඩි කරනවා ඒ වැඩි කළාම තමයි අර එනවා කියන්නේ කීයද ලක්ෂ 11 ලක්ෂ 11ක් තියෙනවා මේ මේ කරපොත්තු වවුල් ඉන්න ලක්ෂ 6 එහෙනම් ජීව විද්‍යාත්මක වශයෙන් උත් එතන වටිනාකමක් තියෙනවා වවුල්පණි හුඟල් ගුහාව ඊළඟට අනිත් දේ තමයි ළමයි ඔය වවුල්පණි හුඟල් ගුහාවේ හුඟල් තියෙනවා හුඟල් ඉඳ තියෙනවනේ නේද එයි හුඟල් ගුහාවන්නේ හුඟල් තියෙනවා ඒ වගේම හුඟල් විපරීත කරන වෙලාව ඊළඟට මොකක්ද හදෙන්න පුතේ මොන ඕගලන්ට තියෙන මයික්‍රොෆෝන් ඔන් කරන්න පුළුවන් chat box එක ඔන් එකේ තියෙනවා උත්තර දාන්න පුළුවන් හුඟල් විපරීත කරන නම් හදෙන්න මොකක්ද දැන් දන්නේ නැහැ වගේ බබාලා වගේ ඉන්න බෑ දන්න ඔක්කොම ඒ නිසා මේ අහන්නේ හුඟල විපරීත කරන්න උනාම හැදෙන්නේ මොනවද ඩොලමයිට් වෙරි ගුඩ් ඩොලමයිට් ඒ හුඟල් ගුහාවේ වවුල්පණ ගුහාවේ හුඟල් තියෙනවා ඒව විපරීත කරන්න හැදෙච්ච ඩොලමයිට් උත් තියෙනවා ඊළඟට මම අහන ප්‍රශ්නය ඩොලමයිට් කියන්නේ කෙනෙක් විපරීත කරන්න වෙනවා එහෙම උනොත් හැදෙන්නේ කවුද ඩොලමයිට් විපරීත කරන්න උනොත් හැදෙන්නේ කවුද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවෙම නෙලන්න ගන්න කිරිගරුඬ නිර්මාණය වෙනවා කිරිගරුඬක් තියෙනවා ළමයි එහෙනම් බලන්න පාෂාණ විද්‍යාත්මක පැත්තෙන් හුඟල් ගහව අපිට වැදගත් නේ අනිත් දේ තමයි දැන් පාෂාණ විද්‍යාත්මකව කිව්ව වැදගත්කම ඊළඟ අනිත් දේ තමයි පොසිල විද්‍යාත්මකව වැදගත්කම මේ ඔය ගුහාවේ එක පැත්තක එක බෑවමක තියෙනවා මේ මාල්විගේ පොසිලයක් ලොකු ප්‍රමාණයේ පොසිලයක් ඒක කොහොමද මේ හුඟල් ගහව ඇස්සේ මේ මාල්විගේ පොසිලයක් තියෙන්නේ ඈ මාළුවෙක්ගේ අටකටු සැකිල්ල තියෙනවා ඈ කොහොමද එමු උනේ දැන් මේ ලංකාවේ භූමිය ඔය වාඩියා කියන භූවිද්‍යාඥයා කියන්නේ මේ මුහුදු පතුලේ තිබිලා ස්ථාව මේ මේ ස්ටෙප් තුනකට තට්ටු තුනකට මේක ඉස්සෙල්ලා හැදුණා කියලා කියන්නේ ලංකාවේ භූමිය එතකොට ඔය මුහුදු පතුලේ තිබිච්ච හුණුගල් සංකිතත් එක්ක අර කියන මාළුවගේ පොසිලේ ඒකේන් ක්‍රියාවලිය හරහා නිර්මාණය වුණා කියලා තමයි කියන්නේ හරි ඒකයි එහෙමයි සාක්ෂි වෙන්නේ
कुशल विद्या कुशल विद्यात्मक वाटना जीव विद्यात्मक वाटना हूल गुहाव इलाक गुरुप विद्यात्मक वाटना प्रदेश जीवर्तन धर्मोट कथा मगे कथावट साक्षिधर अरे पोलवे कटाहन दिखती मीटर डीएल प्रदेश හරි ලියා ගන්න. පහල ඉඳ තියෙනවනේ ලියන්න. දන්නේ එක අපි ඉස්සලා ලියලා ඉන්නේ. මේක ලියලම අපි දන්න දැන. ශ්‍රී ලංකාවේ මයෝසින හුරුගල් කලාපය. ශ්‍රී ලංකාවේ මයෝසින හුරුගල් කලාපය. මයෝසින හුරුගල් කලාපය. ඊළඟට එතෙන්ටම කමා දාලා ලියන්න. වවුල්පන හුරුගල් ගුහාව. වවුල්පන හුරුගල් ගුහාව. प्रधान उत्तर अमेरिका में फ्लोरिडा फ्लोरिडा केंटकी फ्लोरिडा केंटकी प्रदेश फ्लोरिडा केंटकी प्रदेश इलाका था मध्य अमेरिका में यूकटान अर्धद्वीपे डिनरिक डिनरिक कास्ट प्रदेश डिनरी खास प्रदेश इलाका जमैका और सेंट बोल्ट के लोग की वेग और में स्पीड है क्या नहीं जमैका सेंट बोल्ट के नाटक जमैका सहा ए आवर्ट दुपात जमैका उसका ये अवतर दुपात इलाकटा फ्रांस है मध्यम सहा दक्षिण दिग प्रदेश फ्रांस है मध्यम सहा दक्षिण दिग प्रदेश
लोके मुनुगल भूरूप दक्षिण लभन प्रदेश आई बोन से।